Sinapin binduolin siru at sayadunu, sudos duala kula hasamat pidunu. Netu lihi mutu ihi siolangam sayadunu, hadavate paya visiaganan dedunu. Aramakramadat, jatik rupa in obe sanskritika jivit udisa, buddhakarana, Meemandawa. At the Supurdu Pardi, Meemandawa hi sangwadagatavanata, denuma bedaganata, nirmana ose katakranata, pasamga sambanduinua. Supurdu Pardi, Jesta Kivira, Pravina Kivira Rathna Sri Wijesinghean, Vidutanan, Evagimadape Vishesha, Araditi Hatita, Sambandavine, Sri Jayapuri Shidyale, Mahacharya, Saman Chandra Ranasinghe, Mahatana, Evagame, is in Etnam, Pitahamadam Katapura, Adrin Katagaran Puluan, Piadrini, Saman Sir. Aram Kram Meemandawa, Palavana Gita, Virame Samaga, Dolton Alvis Rachanakala, Shelton Pereira Sangeet Vediyanan Sangeetavat Karamin Gayana Kala Tegudahayanno Megudahayanno Ada Api Machan Saptaswara Samaga
ගඟුල අනෝමයි අද මට වෙහෙසයි යනවානම් ගඟුල අනෝමයි අද මට මම ගඟුලේ නැගලා එකොට යනවා එකොඩා යන්නෝ මෙගොඩා ගීතයත් සමගම අප මුලින්ම යොමු වන්නේ රත්න ශ්‍රී විජේසිංහන් වෙත. රත්න ශ්‍රී විජේසිංහනි, කොහොමද අපි මේ ගීතය හරහා ජීවිතය ස්පර්ශ කරමින් අද අපේ මීමන්දාව ආරම්භ කරන්නේ? ඔව් මහින්ද, මේ ගීය ලෝටන් ලාවිස් කවියා රචනා කළේ. ටී ෂෙල්ටන් පෙරේරා සංගීතවේදියා සංගීතවත් කොට ගයන ගීයක්. මේ ගීය නෑකම් කියන්නේ ඇත්තටම වංග බටියාවි ගීත සම්ප්‍රදාය, කියන්නේ පාරු ගීත, බටයාලි ගීත කියලා හඳුනන මේ පාරු ගීත මේ සචින් දේව බර්මන් වගේ සංගීතවේදීන් තමයි වඩාත් ප්‍රකට කළේ. ඉතින් අපිට ඊට සමපාත හඬකින් ටීෂර්ට් කරන වගේ හඬත් අපිට ඒ ගාම්භීර එහෙම තියෙනවා. දැන් අද අපි මචන්ගේ හඬින් ඇහුණේ ඒකෙත් වුණොත් ඒකට තම සාධාරණයක් කරලා තියෙනවා කියලා මම හිතන්නේ. මේ රචනයේ තියෙන ඇත්තටම මේ සංසාරය කියන ප්‍රවාහය, සංසාරෝගා මහබ්බයහ කියන එක, සංසාර රෝගය ඉන්න එතර ගන්න මේ තීර්ථ යාත්‍රිකයෙක් තමයි මේ තොටිය. ඔහු තමයි එතර කරවන්නේ, මෙතර කරවන්නේ. ඔහු ආරාධනා කරනවා සංසාරයේ සැරිසරන සත්වයාට තමන් එක්ක ඉන්න කියලා. ඒ කියන්නේ මේක දාර්ශනික සංකල්පයක්. මේක බෞද්ධ චින්තන විතරක් මේ ලඝු කරන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ. හැම සත්වයකටම මේක අදාළයි කියලා. මේ කියනවනේ පමානවන්නේ, අඳුර වැටෙන්නේ, යනවා නම් එන්නේ. يعني ප්‍රමාද වෙන්න වෙලාවක් නැහැ. يعني අන්ධකාරය එනවා. මුකුත් පේන්නේ නැතුව යනවා. ඒ නිසා ගමන ඉක්මන් කරන්න කියලා මුලින් කියනවා. ඊට පස්සේ කියනවා ගඟුල අනුමයි අද මට වෙහෙසයි. ගඟුල හරි ගැඹුරුයි, මේක සංසාරේ පරක් කරන දකින්නේ. නමුත් ඔහුටත් වෙහෙසයි, මේ මේ තීර්ථ යාත්‍රිකයාටත් මඟ පෙන්වීමෙන්ම ලද වෙහෙසක් තියෙනවා. නමුත් ඔහුගේ වෙහෙස ඔහු තියෙද්දි ඔහු කැප කරනවා අනුන් වෙනුවෙන් මේක අනුන් එතර කරන්න. ඉතින් මම හිතන්නේ ඔය දාර්ශනික සංකල්පයක් වුණාට අතිශයම සරලයි මේ ලෝටන්ගේ පද. ඒ වගේම ඒ දාර්ශනික අරුතෙහි තියෙන ගාම්භීර්යයම ශිල්පම් පෙරාගේ හඬින් ඒ මధుර තනුවෙන් ඒ ආකාරයෙන් නිරූපණය වෙනවා. ඒ නිසා මේක අතිශයින්ම ජීවිතයට සමීප වන ගීයක් හැටියට නම් කරන්න පුළුවන්. ආනම් වෙන්නේ
චර්තුන් අපිට මේ ගීතය ඉස්සරහනකොට හිතුවේ මේ සාමාන්‍ය ගමේ උරුකාරෙක් එහෙට මෙහෙට යන මිනිසුන්ට කතා කරනවා කියලා. නමුත් දැන් වැටහෙනවා ටික ටික මේක ඊට වඩා ගැඹුරක් තියෙනවා කියලා. මම හිතන්නේ ඔබටත් ඇති මේ සම්බන්ධයෙන් කතා කරන්න බොහෝ කරුණු කාරණා. රත්නශ්‍රී කවියයකට ගත්ත ප්‍රවේශයත් එක්ක ඒ දාර්ශනික අර්ථය ගැන එතුමා කතා කළා. ඇත්තටම මේකේ ඒ එහෙම අර්ථයක් ප්‍රබලවම ඉස්මතු වෙන අර්ථය ඒකයි. එතකොට මේ සංසාරයේ නැමැති යා ගංගාව තරණය කිරීම නැත්නම් සාගරය තරණය කිරීම පිළිබඳ කාරණේ මේකේ තියෙනවා. ඒකෙදි අපිට පේනවා මේ පාවිච්චි කරපු වචන. දැන් මේකේ තියෙනවා එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ දෙකම. එගොඩහ මෙගොඩහ දෙකම. එතකොට මේ යනේන සංසාර ගමන සංකේතවත් වෙනවා. ඊළඟට ගඟුල අනෝමයි කියනවා. ওই අනෝම කියන පාලි වචනේ එක තේරුමක් තමයි ශ්‍රේෂ්ඨ. තව තේරුමක් තමයි ලාමක නැහැ. එතකොට මේ ගඟුල මේ ගංගාව ලාමක ගඟක් නෙමෙයි. ඉතින් එතන එහෙම අර්ථයකුත් එක්ක අපිට මතක් වෙනවා අබිනිෂ්ක්‍රමණයත් එක්ක සම්බන්ධ වෙන අනෝමා ගංගාව. එහෙමත් මේ ගීත රචකයා හිතුවද කියන කාරණේ. එතකොට ඒ විදිහට එහෙම කතා කරන් යනකොට අපිට මතක් වෙනවා මේකේ තියෙනවා හැම අවස්ථාවකම කෙටි වචන වලින්. දැන් ගීතයක පටු කාල සීමාව තුළ අර තාගෝර් කියපු විදිහට අනන්ත වූ අර්ථයක් මතු කරන ගීතයක් තමයි මේ ගීතය. ඉතින් මේකෙදි මට මතක් වෙන්නේ තා පැත්තකින් ගත්තාම දැන් සියටල් වගේ රතු ඉන්දියානු නායකයෙක් කියනවා men may come and go like the waves of the sea. මිනිස්සු එනවා යනවා හරියට සාගරේ රැලි වගේ. එතකොට මේ අර්ථය විවිධ ස්වරූපයෙන් බෞද්ධ බෞද්ධ නොවන විවිධ ස්වරූප වලින් මේක මතු වෙනවා. මේක අධ්‍යයනය කළා ගොඩාක් දෙනා. දැන් අපි ගත්තොත් මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධ වල තියෙන්නේ මේ එහෙම යන ගමනක් තියෙන සංසාර යාත්‍රිකයෙක් ගැන. ඊට පස්සේ අපේ රත්නශ්‍රී විජේසිංහ කවියාගේ තරු ලකුණේ ඉන්නෙත් එහෙම චරිතයක්. ඊට පස්සේ පරාක්‍රම කොටිතුවක්කු කවියාගේ ආලෝක මිනිසවල ඉන්නෙත් එහෙම චරිතයක්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා අපේ අලුත්ම පරම්පරාවේ සුමින්ද කිසිරි ගුණරත්නගේ අලුත්ම කාව්‍ය ග්‍රන්ථයේ තියෙන්නෙත් එහෙම අවස්ථාවක්. මෙන්න මේ යන ගමනේදී අන්ධකාරය වෙනුවට ආලෝකය ආදේශ කරන මිනිසා. දැන් සංස්කෘත සාහිත්‍යයේ තියෙනවා අසතෝමා සද්ගමය තමසෝමා ජෝතිර්ගමය මෘත්‍යෝර්මා අමෘතම් ගමය මා අසත්‍යයෙන් සත්‍ය වෙත රැගෙන යන්න. අර ඒ අර්ථයත් මේකේ තියෙනවා. මා අන්ධකාරයෙන් ආලෝකය වෙත රැගෙන යන්න. ඊට පස්සේ මා මරණයෙන් මරණය නැති අමරණීයත්වය විමුක්තිය වෙත රැගෙන යන්න. මං හිතන්නේ මේ සියලු අර්ථ කැටි වෙන අතරේ අපි තව පැත්තක් හිතන්න ඕනේ. මේකේ මට හිතෙනවා මහා අලෞකික අර්ථය වගේම මහා ලෞකික අර්ථයක්ත් තියෙනවා. එගොඩහ යනවා මෙගොඩහ යනවා කියන්නේ මේ ලෝකයේ සුන්දරත්වයේ දකිමින් එහා මෙහා යන ගමනත් මේකේ තියෙනවාද? මට මතක් වෙන්නේ අද අපාතර නැති සමන් සිත්තරා සැරකෙදි කියනවා මේ කලාව කියන්නේ ගංගාවක්. ශිල්පය කියන්නේ ඔරුවක් පමණයි. මේ කලා ගංගාවේ යාත්‍රා කරන යාත්‍රිකයා තමයි මේකේ ඉන්නේ. එයා ලෝකයේ ලස්සන අනිත්යයට පෙන්වා දෙමින් Taman වියපත් වෙනකන් වැඩ කරනවා. ඔහුට වෙහෙසයි. හැබැයි ඔහු අතහරින්න කැමති නැහැ. ඔබේම ගීතයක තියෙනවා පරමල් සුවඳ ගෙට ඇතුළු වී වියපත් මගේ සිත පිරිමදි අවසාන තරුවත් නිවියයි මට නික්ම යන්නට කාලයයි. නමුත් මේකෙදී අපිට මේ කියවෙන අදහසේ තියෙනවා මේ තැනැත්තා Tamanගේ සම්පූර්ණ ජීවිතයේ අධික වෙහෙස වුණත් හොඳ නිර්මාණකරුවෙක් නිර්මාණ කලාව අතහරින්නේ නැහැ වගේ කොයිතරම් වෙහෙස වුණත් අනිත් ඇයට ආලෝකය ලැබෙනවා නම් සත්‍යය ලැබෙනවා නම් විමුක්තිය ලැබෙනවා නම් ඔහු හබල අතහරින්න සූදානම් නැහැ. තව එකක් මට මතක් වෙනවා මේ මහාචාර්යතුමා කියනකොට මේ හර්මන් හෙසගේ සිද්ධාර්ථ නවකතාවේ තොටියෙක් ඉන්නවා. තොටිය ප්‍රධාන චරිතයක්. ඒ සිද්ධාර්ථ වරක තොටිය ගාවට යනවා. තොටිය තමයි ඒක දාර්ශනික චරිතයක් තොටිය කියන්නේ. ඉතින් ඒ ඇසුරත් තියෙන ඇති මං හිතන්නේ මේ ලෝටන් කවියාට මේ වෙලාවේ. අනෙක තමයි මෙතන භාවිච්චි කරන මේ අනුප්‍රාස යෙදුම්
ගඟුල අඟුල එකට මුණ ගැස්සනවානේ මම මේ ගඟුලේ අඟුලේ නැගලා ඒ අනුප්‍රාසය හරීම මේ ගීතයකට ගීතයේ විසින් ඉල්ලා සිටින අලංකාරයක් ඒක පොඩි වචනයකතුවකින් ලෝකයේම ජීවිතයේ විශ්වයේම පිළිබඳ කතා කරනවා ඒ නිසා ඒක කොච්චර අපූර්වද මං හිතන්නේ නිර්මාණයේක ප්‍රමුඛ කාර්යයක් ඒකයි කියලා මට හිතෙන අපිට පේන දේනෝ සංගව ඇති දේ කොච්චර සුවිශාලද කියන එක අපිට වැටහෙනවා රත්නසේ විජේසිංහේනි මට දැන් මතකයට මේ මීමන්දාව කියන නම පිළිබඳ අපි දැන් භාෂාව වචන තේරුම් පිළිබඳ කතා කරන නිසාම බොහෝ දෙනා අහනවා මගතරේදී හමු වුණත් මම හිතන්නේ ලිපි වලින් අපෙන් අහලවල තියෙන මොකද්ද මේ මීමන්දාව කියන සාමාන්‍ය ජනතාවට ඒ පිළිබඳ හැඟීමක් නැහැ මං හිතනවා මීමන්දාව අපේ ආදරණීය රසික ප්‍රජාවට වඩා සාධාරණයක් වෙයි කියලා ඒ පිළිබඳ කියලා දුන්නොත් දැන් අපි මහින්ද අහලා තියෙන මේ තුරු මන්දාව කියලා අහනවා තියෙන තුරු මන්දාව කියන්නේ ගස් මැද කෙත් මන්දාව කෙත් මැද ඒ වගේ මී මන්දාව මී මధుරතාව මැද මధుරත්වය මధుරතාව මී කියන්නේ මధుරයි මధుරයි මී කියන්නේ මధుරතාවයෙන් මී රස ඒ අතරමැද ගෙවන කාලයක් මේක ඒක නිසා මම යෝජනා කරේ නම් ආදරණීය ප්‍රේක්ෂකය පිළිගන්නවා ඒක උන්ගේ රසයේ උන් සොයන රසයේ මැද්දේ ලක්ෂයේ මීමන්දාව බව මහාචාර්යතුමනි අපි අද වඩාත් සාකච්ඡා කරන්න විශේෂයෙන්ම භාෂාව සම්බන්ධයෙන් දැන් අපේ භාෂාව පිළිබඳව කතා කරනකොට මම හිතන්නේ ඉතා දීර්ඝ කාලීන ප්‍රයත්නක් තියෙනවා සහ විවිධ වෙනස්කම් වලට භාජන වෙමින් මේ දක්වා පැමිණලා තිබෙනවා මේ අතර විවිධ මතවාද ගුරුකුල මෙහෙම දේවල් බොහෝ අසලා තිබෙනවා ඉතින් ඔබතුමාගේ අත්දැකීම් සම්භාරය අනුව ඒ භාෂාවේ ගමන් මාර්ගයේ සහ අද මේ භාවිත වන භාෂාව මොන වගේ තැනක තියෙන ඊට යම් අභියෝග තියෙනවද කියන එක මම කැමති දැනගන්න ඔබගෙන් මම හිතන්නේ සිංහලයේ ප්‍රබල විදිහට පෝෂණය ලැබෙන භාෂා දෙකක් තමයි සංස්කෘතය සහ පාලි දැන් මම එකට මෙහෙම ප්‍රවේශයක් ගත්තොත් දැන් අපි සංස්කෘත භාෂාවේ තියෙනවා ප්‍රේම කියලා වචනයක් පාලියේ තියෙනවා පේම සිංහල පේම දැන් සංස්කෘත භාෂකයාට පාවිච්චි කරන්න බෑ පාලි පේමවත් සිංහල පේමවත් පාලි භාෂකයාට පේම හැරුණාම ප්‍රේමත් බෑ පේමත් බෑ සිංහල භාෂකයාගේ විශේෂය තමයි සංස්කෘත ප්‍රේමත් ඔහු පෝෂණයට ගන්නෝ පාලි පේමත් ගන්නෝ ඒ වගේම සිංහල පේමත් ගන්නෝ දැන් ඔබේ ප්‍රේම නගරය කියලා මිල්ටන් පෙරේරා සංගීත අපේ ශිල්පියා ලස්සන ගීතයක් කියනවා ඒ වගේම අපිට ඉන්නවා මේ පේම රත්නලා ඉන්නවා ඊළඟට විකසිත පෙම් පොකුරු පියුම් අමරදේවයන් විශාරද ආචාර්ය පණ්ඩිත WD අමරදේවයන් ගායනා කරනවා මං හිතන්නේ මේ පෝෂණය මේ දේ අපේ භාෂාව පුරාම තිබුණා මේකෙන් ආභාෂය ලැබලා සුන්දර දේ නිර්මාණය කළා ඒ කියන්නේ ආභාෂය කියන්නේ අනුකරණය නෙමෙයි ආභාෂය කියන වචන තේරුමත් කිසියම් දෙයක් වෙතින් ආලෝකයක් ලබනවා අණුව කිරීම තමයි අනුකරණය දැන් අපි දකින එකක් තමයි දැන් අපේ පරම්පරාවේ මහගමසේකර රත්නශ්‍රී ඇතුළු ඒ සියලුම පරම්පරාවම ඒ පරපුරෙන් පරපුර ආභාෂය ලැබලා තිනවා මේ ආභාෂය අත්‍යවශ්‍යයි හැබැයි එකක් බලාගෙන ඒ විදිහටම ලීන අනුකරණය කියන එක අද අපි දකිනවා ඇතැම් නිර්මාණවල ඒ தත්ත්වය තියෙනවා ඒ අතරේ අලුත්ම පරම්පරාවේ අපි නොහිතන විදිහේ ඉතාම සුන්දර විදිහට භාෂා භාවිතය තියෙන නිර්මාණ තියෙනවා ඇත්තටම මෙතෙන්දි මම තව දෙයක් කියන්න කැමතියි ඇත්ත නිර්මාණයක් බිහි වෙන්නේ අව්‍යාජ පරිසරයකදී නැත්නම් අනිත් ඒවා ඔක්කොම නිෂ්පාදනයි මොකද මේ වචන දෙක අපි විග්‍රහ කළොත් පොඩ්ඩක් මැනීමෙන් තොරයි මම මේක ලියනවා මගේ එක උසස් මගේ එක සමානයි අරකට මගේ එක ඊට වඩා පල්ලෙය මේ විදිහට මනින තැන නිර්මාණයේ නැහැ නිෂ්පාදන කියන්නේ හදන දෙයක් ඒ කියන්නේ කිසියම් දෙයක් පිළිබඳව දෙයක් බලාගෙන ආකෘතියක් අනුව අර මම කියන හැඟීම තියෙන්නත් පුළුවන් බොහෝ දුරට නිෂ්පාදනයේදී නිර්මාණ කියන්නේත් ඒක නේද නිර්මාණ කියන්නේ මැනීමෙන් තොරයි මම නැහැ අපි ඉංග්‍රීසියෙත් මේක පාවිච්චි කරනවා ක්‍රියේෂන් ඇන් ප්‍රොඩක්ෂන් මේක දෙකක් දැන් මම කිව්වොත් එහෙම මෙතන ඔබ දෙදෙනාම කවියෝ දෙන්නේ මේ රත්නශ්‍රී සහෘදයාට කිව්වොත් මට හෙට දවසට මට ගීත දෙයක් ලියලා දෙන්නකො කොහොම හරි කියලා කිව්වොත් එතුමා ඉතින් විශේෂිතම ගීත රචකයෙක් නිසා ඉතින් කොච්චර යාළුකම් තිබ්බත් ප්‍රතික්ෂේප කරයි එහෙම ගීත ලියන්න බෑ කියයි ඔබට මං කිව්වොත් මේ කවි ටික ලියලා දෙන්න කියලා ඔබට එහෙම කවි ලියන්න බෑ කවිය එන්නේ මෙතන මේ හදවත අව්‍යාජ වෙන තැනදී අවසානයේදී
මම කියන හැඟුම පවා ඉවත්ව ගිය තැනදී කවිය එන්නේ. ඒක හරි පිරිසිදුයි, ඒක හරි සුන්දරයි. එහෙම තැනකදී භාෂාවට වචන කියන එක කවියා පාවිච්චි කරන්නේ ආයාසයෙන් නෙමෙයි නිරායාසයෙන්. දැන් ඔබගෙම කවියක තියෙනවා මාපා මුලින් ලැසි ගමනින් යන පාවි නුඹ ළඟදී සෙනේ තව තව දලු දාවි. මුහුදට ගියොත් ලුණු වී නැති වී ආවි නවතිනු බැරිද මගේ සීතල සීදේවි. මං හිතන්නේ මෙහෙම නිර්මාණ බිහි වෙන්නේ ඒවා නිෂ්පාදන නෙමෙයි නිර්මාණ. මේ මං හිතනවා මං විශ්වාස කරනවා අපේ දිගින් දිගටම එදා ඉඳලා අද දක්වාත් මේ නිර්මාණ ගලාගෙන යනවා, නිෂ්පාදන ගලා යනවා. හොඳ රසිකයා නිෂ්පාදන සහ නිර්මාණ අතුරින් නිර්මාණ වෙන්කොට ගන්න. මං හිතන්නේ භාෂාවෙන් අපි මවිත කරපු කවියෙක් රත්නශ්‍රී විජේසිංහන් කියන්නේ ඔබටත් ඇති මේ සම්බන්ධයෙන් කතා කරන්න දෙයක්. ඔය ඇත්තටම මේ භාෂාව තමයි කවියාගේ මූලිකම මෙවලම වෙන්නේ. අර දගිස්ථානයේ මගේ දගිස්ථානය කියලා පොතක් මේ ළඟදී පරිවර්තනය වුණා මහින්ද සිරිලක්දමගේ අතින්. මේ සෝවියට් දේශයේ ඉඳපු අවාර් කවියා වන රසුල් ගම්ස්ටෝගේ කෘතියක් එක. ඒ පොතේ එක තැනක කියනවා මේ අබු තාලිබ් කියලා චරිතයක් තියෙනවා මේක. අබු තාලිබ් කියනවා භාෂාව බිහි වෙන්නේ, භාෂාව බිහි වෙන්නට අවුරුදු 100කට කලින් තමයි කවිය බිහි වෙන්නේ කියලා. ඉතින් කවීන් තමයි භාෂාවට අර්ථ දෙන්න, අර්ථ සම්පාදනය කරන. දැන් අර මහාචාර්යතුමා කිව් විදිහට මුලින්ම කවීන් හොයාගන්නවා යම් යම් සංකල්ප රූප වගේ දේවල්, අලංකාරෝක්ති වගේ දේවල්, පස්සේ පරම්පරාවත් පාවිච්චි කරනවා තමයි. නමුත්ින් බොහොම ප්‍රකට කියමනක් තිබුණා මේ කුකවිවාදයට මුල් වෙච්ච කවිය. දැන් මර්තං කුකවින් පදං චෝරක් කියලා කවිරණු හරති ඡායා මර්තං කුකවින් පදං චෝරක්. කවියා ඡායාව ගන්නවා, කුකවියා අර්ථය ගන්නවා, පදෙහිම් පිටින් ගන්න හොරා කියලා කියනවා. ඒ නිසා පද හිම්පිටෙන් ගන්න එකත් අර්ථය හොරගන් අර්ථය ගන්න එකත් කවිත්වය නොවෙන බව ඉතින් පුරාණයේ ආචාර්යවරු නිශ්චය කරලා තියෙනවා. මූලික සංකල්ප රූප කවින් යොදා ගන්න දේවල් නැ උදාහරණ ගත්තොත් සංස්කෘත කවි සමයේ තියෙන සමහර නිදුම් අවුරුදු දහස් ගානක ඉඳි තාම අපි පාවිච්චි කරනවා. දැන් පාවිච්චි කරනවා. දැන් සරත් කාලේ හංසයෝ මානසිකලට යනවා. එතකොට හැම ගෙවෙනකම මේ ගෙදිරු විලකම පස්පියුම් තියෙනවා. එතකොට මද්‍යපානය කර ස්ත්‍රියන්ගේ මෝසුසුම් වැදලා මූණුමල් ගස් පිපෙනවා. ඔවුන්ගේ පාපහර වැදලා අශෝක ගස් පිපෙනවා. ඌව කවි සමය සම්මත දෙවිච්ච දේවල්. ඒවා පොඩි පොඩි වෙනස්කම් ඇතුව කාන්තාවක් ගත්තොත් කාන්තාව සකලාංග සම්පූර්ණ සුන්දරත්වයේ තියෙන. මූණ හඳ වගේ, ඇස් නිලපොල් වගේ, එතකොට පියවුරු හංසයන් වගේ, මේ රියසක වගේ නිතඹ ඔය ආකාරයේ ඔය අලංකාරෝක්ති පොඩි පොඩි වෙනස්කම් සහිතව භාවිත කරලා තියෙනවා. නමුත් ඉතින් ওই සමහර විට විප්ලවවාදී කවීන් මේවා උඩු යටිකුරු කරපු අවස්ථා තියෙනවා. එහෙම කරන්න කවිත්වය කියන්නේ ඒකකින්. ඒ කියන්නේ කවියා තමයි ප්‍රජාපති වෙන්නේ. ඒ නිසා ඔහුට පුළුවන් ඒ අර්ථවලට නව අර්ථකථන සම්පාදනය කරන්න. ඔහුගේ ලෝකයේ බ්‍රහ්මයා ඔහු තමයි ප්‍රජාපති. තේනි සම හිතන්නේ අර භාෂාව තමයි මේ කවියාගේ ප්‍රධානම මෙවලම වෙන්නේ. හැබැයි මේ මෙවලමින් මෙවලම භාවිත කරන්න ඌට අනුභූතිය අවශ්‍ය වෙනවා. ඌ ලෝකයේ සංජානනය කිරීමෙන් ලබා ගන්න අනුභූතිය. ඒ නිසා තමයි මං හිතන්නේ කවියෙක් වාගීශ්වරතාව අත්පත් කරගත යුත්තේ, වද නිස්රු බව අත්පත් කරගත යුත්තේ. මහාචාර්යතුමනි, ඇත්තටම මම නැවතත් කියනවා අපේ මීමන්දාවේ පෝෂණයට ඔබගේ සපමිනීම අපිට ඉතාම විශිෂ්ට දායකත්වයක්, අපිට බොහොම සතුටක්. ඔබ පැමිණි නිසා මේ භාෂා පිළිබඳ අපිට ටිකක් ගැඹුරින් අත සාකච්ඡා කරන්න පුළුවන්. ඉතා රසවත් විදිහට මම දන්නවා ඔබ බොහොම රසවත් විදිහට අපිට ඒවා තේරුම් කරලා දීලා තියෙනවා බොහෝ අවස්ථාවල. මම කැමති දැනගන්න දැන් අපේ සිංහල යැයි අප හඳුන්වන භාෂාව අන්තර් භාෂාවලින් විශාල පෝෂණයක් ලබලා තිබෙනවා. එතකොට මේ සංස්කෘත භාෂාවේ දායකත්වය කොහොමද අපේ භාෂාව මේ තාක් දීර්ඝව පවත්වාගෙන එන්න ඉවහල් වුණේ කියන කාරණය? මම ඒකට උත්තර දෙන්න කැමතියි. අපි කවිය ගැන ගොඩාක් කතා වෙච්ච තැනක්නේ. කවි කියන වචනයත් සංස්කෘත. එතකොට කවියා කියලා තියෙනවා එක 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 අර්ථයක් තමයි බුදුන් වහන්සේට පාවිච්චි කරලා තියෙනවා. තව තීරමක් තමයි කවියා, අනිත් එක ප්‍රඥාවන්තයා. අපි විග්‍රහ කළොත් මේක කවයේ ප්‍රකාශනම් කළු කාව්‍යම්.
ප්‍රඥාවන්තයාගේ කවියාගේ ප්‍රකාශනය වූ කලි කාව්‍යයි. මේකත් එක්ක තමයි අපි ආනන්දය සහ ප්‍රඥාව කියන තැන් දෙකට එන්නේ. ආනන්දය කියන්නේ අතිමහත් සතුට. කිසියම් නිර්මාණයක් ගීතයක් වේවා කවියක් වේවා වෙනත් නිර්මාණයක් වේවා ඒක බැලුවහම ඇහුවහම අපිට අතිමහත් සතුටක් ඇති වෙනවනම් ඒක ආනන්දයක්. හැබැයි හොඳ නිර්මාණය ආනන්දය ළඟ නතර කරන්නේ නැහැ. ඊට එහාට මිනිස්සුන්ව ජීවිතය ගැන හිතන්න යොමු කරනවා. දැන් මං හිතන්නේ අර ඔබතුමා අපේ රත්නශ්‍රී සහෘදයා ගත්ත එක උදාහරණයක් මගේ දගිස්ථානයේ කියන කෘතිය. ඒකේ මට ලස්සන තැනක් මතක් වෙනවා. ඒකේ ඉන්න කවියා ඇත්තටම ඔහු කවි ලියන්නේ නිර්මාණ කරන්නේ. ඔහුගෙන් ප්‍රශ්නයක් අහනවා ගොවියෝ කණ්ඩායමක් හම්බුනහම ඔබ කිසිම ගොවි තැනක් කරන්නේ නැහැ. ඔබ කිසිම අස්වැන්නක් ලබන්නේ නැහැ. එතකොට ඔබේ අපේ තියෙන වෙනස පැහැදිලි කරන්න. මෙයා කියනවා නැහැ මගේ කඩදාසි මගේ කෙත තමයි මගේ කඩදාසි. ඊළඟට මගේ අකුරු තමයි මගේ බීජ. අස්වැන්න තමයි කවි. මං හිතන්නේ මේ භාෂාඥය තමයි අපි නොහිතන තැනකට මේවා ගෙන එන්නේ. එතකොට එතනදී ඒ සුන්දර අර්ථ ඒ පැත්තෙන් අපි ග්‍රහණය කරගන්නවා. ඉතින් අර රත්නශ්‍රී සහෝදරයා කියපු අර අපාරේ කාව්‍ය සංසාරයේ කවි රේඛක් ප්‍රජාපති යතස්මයි රෝචතේ විශ්වම් තතේදම් පරිවර්තති. මේ කෙලවරක් නොපෙනෙන කවිය නැමැති සාගරේ එකම රජ්ජුරුව තමයි කවියා. මොකද යාට පුළුවන් එක එක විදිහට ලෝකේ සිද්ධ නොවන දේවලුත් අමුතු විදිහට කියනවා. ඒ හැකියාව ඒ හයිය තියෙන්නේ මේ පවත්නා ආකෘතියෙන් බැහැර වෙලා අනාකෘතික අවස්ථා මේ අපි ගත කරන ආකෘතික ලෝකය සුන්දර සහ අර්ථවත් කිරීම සඳහා කවියා පාවිච්චි කරනවා. මං හිතන්නේ ඒක සංස්කෘත කවියෙන්ගේ ඉඳලම කරා. මේ එදා ඉඳලම ඇත්තටම අපි සංස්කෘත තාපැත්තකින් ගත්තොත් සංස්කෘත නාට්‍ය රචකයෝ කියලා අපි කියන හැම කෙනාම කවියෙක්. ඔවුන්ගේ හැම නාට්‍යයක්ම ඔබගේ මතක් කර කාරණේ අර මේ ගම්සටෝ කවියගෙන් අහනවනේ ගෝවිල් අහන ප්‍රශ්නේ මතක් කරානේ. ওই ප්‍රශ්නේ බුදුහාඳුනගෙන් අහනනේ කසි බමුණ අහනවනේ. දැන් ඔබ මහාන ඔබ සීසාන්නෙත් නෑ වපුරන්නෙත් නෑ ඔබ බුදිනවා කියලා. බුදුහාඳුනොත් ඔය උත්තරේ තමයි දෙන්නේ. ඒක හරි සාම්‍යයක් තියෙන බුදුන් වහන්සේ කවි කියලා කියන්න වටිනවා කියලා හිතනවා එහෙම. ඔව් දැන් භාෂාව සම්බන්ධයෙන් ගත්තම භාෂාවත් එක්ක වැඩ කරපු විශාල පිරිසක් අපි අපේ ගෞරවය ලැබමින් අපේ ඉතිහාසයේ ජීවමාන වෙනවා. දැන් මම කැමති විග්‍රහ කරගන්න දැන් රාහුල හිමියන් හඳුන්වත් ෂඩ් භාෂා පරමේශ්වර වැනි නමකින් අපි පොඩ්ඩක් ඒක විග්‍රහ කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මම හිතන්නේ රාහුල හාමුදුරුවන්ගේ එතෙන්දී විශේෂයෙන් එතන ෂඩ් භාෂාවලදී සිංහල, පාලි, දමිළ ආදී භාෂාවන් තමයි සංකේතවත් කරලා තියෙන්නේ. භාෂා හයක් පිළිබඳව ඉතාම සුන්දර විදිහට සිංහල භාෂාවේ සුන්දර අර්ථ සමාජගත කරපු කවියෙක් තමයි උන්වහන්සේ. උන්වහන්සේටත් හැබැයි එච්චර ලස්සනට කවි ලිව්වත් චෝදනා ලැබෙනවා. උන්වහන්සේටත් කුකවියා කියන චෝදනාවත් වැටෙනවා. නමුත් මම විශ්වාස කරන හැටියට උන්වහන්සේ කුකවියෙක් නෙමෙයි. ඒ කියන්නේ අර දත් කැකුළු පෑලා සුරතල් සිනාසීලා ඔක ආලක්ෂ්‍ය දන්ත මුකුලා නනිමිත්ත හාසයි කියන කාලිදාසගේ ශාකුන්තලේන කවිය. ආභාසේ තියෙනවා. සංස්කෘත පද්‍යයේ තියෙන්නේ සංස්කෘතයට ආවේනික සුන්දරත්වය, සිංහලයේ තියෙන්නේ සිංහලයට ආවේනික සුන්දරත්වය. ඒකේ මං වරදක් දකින්නේ. ඊළඟට ඔබ අහපු ප්‍රශ්නය ඒ යුගයේ යම් යම් භාෂාවක් ලබන්න දැන් කිසි එක භාෂාව ගෙන ගත්තාම අපිට දොරක් විවෘත වෙනවා. අපි ඒ භාෂාවේ තියෙන සාහිත්‍යය දකිනවා. හැබැයි භාෂා උගත්කම කියන්නේ කෙනෙක් අහංකාර වෙන්න හේතුවක් නෙමෙයි. මට මේ මොහොතේ මතක් වෙන්නේ ආචාර්ය EW අධිකාරම්තුමා දවසක අර භාෂාව ගැන කතා කරනකොට කියනවා කිසියම් කෙනෙක් භාෂා කීපයක් දන්නවා කියලා උඩඟු වෙනවා නම් ඒක තේරුමක් නැහැ. ඔහු දෙන උත්තරය තමයි මේ තියෙන පුටුවට සිංහල විතරක් දන්න කෙනා පුටුව කියනවා, භාෂා හයක් දන්න කෙනා වචන හයක් කියනවා. දෙන්නම දන්නේ එකම පුටුවයි. ඒක නිසා ඒක අහංකාර වෙන්න හේතුවක් නෙමෙයි. මෙතනදී සාහිත්‍යකරුවා වෙනස් වෙන්නේ ඔහු දොරවල් හයක් අරගෙන ඈතට යනවා. එහෙම ගිය චරිතයක් තමයි රාහුල හාමුදුරුවෝ. පස්සේ කාලෙක හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුව ගත්තොත් මහාචාර්යතුමා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා භාෂාඥයෙක් හැටියට සංස්කෘත පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට දැන් රාහුල හාමුදුරුවන්ගේ ෂඩ් භාෂා සංස්කෘත, ප්‍රාකෘත, මාගදී, ශෞරසේනී, අපබ්‍රංශ ඔය භාෂාව නෙමෙයිද ඇත්තටම අදහස් කරන්නේ? මං හිතන්නේ අපිට කියලා තියෙන්නේ ඒ භාෂා තමයි. ඒ කියන්නේ පෙරදිග භාෂාවන් හා එකට එකක් බැඳුණු භාෂා. ඉතින් ඒවයි හැබැයි වෙනස්කම් තියෙනවා. දැන් සංස්කෘතයට වඩා පාලිය වෙනස්, පාලියට වඩා
සිංහලයේ වෙනවා. දැන් අපි සංස්කෘතෙන් මෘදු කියනකොට මෘදු කියන වචනේ දැඩි ගතියක් තියෙනවා. දැන් පාලියේදී මුදු අනති මානි වචනේ මෘදු බොහොම මෘදු කළා. සංස්කෘත ග්‍රීෂ්ම පාලියේදී දැන් ග්‍රීෂ්ම සමය මදික්‍ෘත්‍ය ගීයතාම් ශාකුන්තලේ. එතන ග්‍රීෂ්මයේ තියෙනවා. දැන් ගිම්හාන මාසයේ පටමස්මින් ගිම්මේ. එතන අර ගමනේ ගිම් නිව් එදා. අර ඒවැය තියෙනවා වෙනම අමුතුම ලස්සනක්. දැන් මට කියන්න අවශ්‍ය වුණේ ඔය භාෂාවන් පිළිබඳව ඉගෙනගත්ත හැම කෙනෙක්ම කවියෙක් වුණේ නැහැ. ඔය සියලුම භාෂාවන්ට අමතරව අපරදිග භාෂාවත් පිළිබඳ උපරිම දැනීමක් තිබිච්ච චරිතයක් තමයි හික්කඩුවේ සුමංගල නායක හඳුරු. උන්වහන්සේ කලේ මේ භාෂාවල වටිනාකම තහවුරු කරලා මේ සම්ප්‍රදායන් අධ්‍යයනය කරන්න කිව්වා. විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදායමේ. ඊට පස්සේ කිව්වා නව ප්‍රවේශ ගණ්ඩ කිව්වා. ඒ යුගයේ ගත්ත මේ අද අපි කතා කරන නව ප්‍රවේශ කියන ඉංග්‍රීසිය සහ දමිල දෙමළ භාෂා උගන්වන්න කියපු එක. ඊට පස්සේ ගුරුවරයාට කියනවා යම් දෙයක් තමන්ට දුෂ්කර නම් අමාරු නම් තමන්ගේ වියපත් වෙච්ච ගුරුවරයෙක් කොහේ හරි ඉන්නවා නම් හොයාගෙන ගිහිල්ලා ඔහුගෙන් අහලා උගන්වන්න ශිෂ්‍යයන්ට අසත්‍ය උගන්වන්න එපා කියනවා. මේ විදිහට ආපු ඒ පරපුරේ තුන්වෙනි පරම්පරාවට තමයි වැලිවිටියේ සෝරත නායක හම්බුනේ. උන්වහන්සේටත් මේ භාෂා ගණනාවක් තියෙනවා දැනුම තිබුණා. දවසක උන්වහන්සේ මුලාසනේ වැඩ වෙසෙනවා. ඒ වැඩ වෙසෙන වෙලාවේ දැන් මේ මහා දෙවන්ත භාෂා ප්‍රඥා ඉන්නකොට උන්වහන්සේ පිළිගනිමින් මම හිතන්නේ මේක විමල් අබේ සුන්දරයන්ගේ කවියක් කවියෙක් ප්‍රකාශයක් කරනවා. මීතල මුදුන් මල් කළ කවි කුල කැටියේ ලෝතුල පතල උණු යසසින් නොකිලිටියේ රාහුල නමින් තොටගමුවේ වැඩ සිටියේ මේහෙල මහා පඬිරුවනද වැලි විටී. මම හිතන්නේ මේ ප්‍රවාහය තමයි අද දක්වාත් ගලාගෙන යන්නේ. ඒකේ විවිධ සංලක්ෂණ අපි ගීතයෙන් කවියෙන් අපි දකිනවා අද. මම කැමති රත්න ශ්‍රී විජේසිංහ විග්‍රහ කරගන්න. දැන් අපි දඹදෙනි කාලයට එන විට දෙවන පෙරගුම් බවන් හඳුන්වනවා කලිකල් සාහිත්‍ය සර්වක්ෂ පඬිත යන නමින්. ඒ ඒ ඇසුරින් කොහොමද ඒ දඹදෙනිට එනකොට ඒක ඒ කාලේ රාජකීයත්වය කියන්නේ සූසරක් කලා අතරට භාෂා පිළිබඳ ඥානය ප්‍රධාන එකක්. සූසර කලාවන් නිපුණ කියන්නේ දැන් කලිකල් සවැනි නිරුදුන් කියලා දෙවෙනි පැනකුම් බව නඳුන්වන්නේ කලිකාල සංරක්ෂණ පණ්ඩිත කියලා. ඒකේ පණ්ඩිතකමේ විශේෂය තේරෙන්නේ මේ මහින්ද දැන් දඹදෙනි රාජ්‍ය සමයේ තමයි මේ කෞසලමින් අපේ කවි මුදුන්මල් කඩ හැටි අපි සලකන ලියෙන්නේ. සාමාන්‍යයෙන් ආසන වර්ෂය 1215 ක්‍රිස්තු වර්ෂය. ඒ අවුරුද්ද විශේෂයක් තියෙනවා. ඒ අවුරුද්දෙම තමයි 1215 තමයි ලෝකේ මානව හිමිකම් පිළිබඳව සඳහන් වන පළමෙනි ප්‍රඥප්තිය මැග්නකාටා ප්‍රඥප්තිය අස්සම් කරන්නේ. ඒක ලන්ඩන් නගරේ ඉඳලා හැතැම්ම 20ක් විතර ඈත තියෙන තැනක් තියෙනවා සංරක්ෂණය කරලා තියෙන තැන අස්සම් කරන. එතකොට එංගලන්තය පාලනය කරන්නේ ජෝන් කියලා රජ කෙනෙක්. ජෝන් කියන්නේ එයාගේ ප්‍රංශ සම්භවයක් තියෙන රජ කෙනෙක්. එයා ඉංග්‍රීසි දන්නේ නැහැ ඇත්තටම. එයා එයා මැග්නකාටාවට තියන්නේ මුද්‍රාවක් ජෝන් කියලා. ඉතින් බලන්න රජුරු දෙන්න වෙනස අපේ කලිකාල සර්වඥ පණ්ඩිත කවියා මෙහි කරගුම්බා මේ කෞසිරිමින ලියද්දී අර ජෝන් රජුරු අක්ෂර ඥානය සාක්ෂරතාවත් නැති කෙනෙක් වෙලා තියෙනවා. සාක්ෂරතාව තියෙන ඇති නමුත් ඉංග්‍රීසි දන්නේ නැහැ එයා අවශ්‍ය භාෂාව. ඒ නිසා මම හිතන්නේ මේ පරස්පරය අපි තේරුම් ගන්න ඕනේ. අපිට ලොකු හීනමානයක් තියෙනවානේ අපේ මේ භාෂාවෙන් මොනවත් කරන්න බෑ කියලා. නමුත් අපේ භාෂාව ලෝකේ ඕනත් ඕන භාෂාවක් එකට වාරි කරන්න පුළුවන්. කිසිම හීනමානයක් නැතුව ඒක මේ වැඩක් ගන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ වෙනත් භාෂා ඉගෙන ගන්න එපායි කියලා. දැන් අපි කියනවා බොහෝ විට හුඟක් ඔය නූතන මේ වාග්වේදීන් කියන දේ තමයි අපිට ගනුදෙනුවක් තිබුණේ නැහැ වෙනත් භාෂාවන් වෙනත් රටවල් එක්ක කියලා. අපි නිකන් ලිං මැඩි වතක් රැක කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි මං හිතන්නේ. දැන් රාහුල හැමදෙරම උදාහරණයක් ගත්තත් ඡත් භාෂාවෙන් දැන හිටුණු වහන්සේට ගනුදෙනුවක් තිබුණ වෙනත් සාහිත්‍ය එක්ක. විශේෂයෙන්ම සංස්කෘත දැවැන් සාහිත්‍ය එක්ක පාලි සාහිත්‍යයත් එක්ක වෙනත් අසලයි සාහිත්‍යයත් එක්ක ගනුදෙනුවක් තිබුණා මේක. දැන් බලන්න මේතුමා මහාචාර්යතුමා දන්නවා හොඳටම මේක. දැන් බලතුරු හරි වගේ වාග්විද්‍යාඥයෙක් ක්‍රිස්තු වර්ෂ 653 ඉන්දියාවේ. ඔහු තමයි පෙරදිග වාග්විද්‍යාවේ ආරම්භක හැටියට සැලකෙන්නේ. මොකද දොසෙයෝ වගේ කෙනෙක් මේ බටහිර වාග්විද්‍යාවේ 16 වෙනි සියවසේ විතර 515. ඊට කලින් දැන් බලතුරු හරි කියනවානේ භාෂාවක වචන නැත. වචනවලට අනන්‍ය වූ තේරුම් නැත කියලා.
ඇතරම ඔහු කියන්නේ ඉතාම ගැඹුරු වාග් විද්‍යාත්මකාරයි. මොකද භාෂාවේ අපි දැන් පොඩි ළමයින්ට කිය ලියවනවා සමාන වචන විරුද්ධ වචන ලියවනවානේ. නමුත් භාෂාවක කිසිම වචනයක් 100%කින් සමාන නැහැ තවත් වචනයකට. සමාන වෙනව නම් තවත් වචනයක් හැදෙන්නේ නැහැ. ඒකයි ඔහු කියන්නේ භාෂාවක වචනවලට අර්ථ ලැබෙන්නේ, අර්ථ සම්පාදනය වෙන්නේ ඒවා වෙනත් වාක්‍ය පරිසරවල වෙනත් වචනත් එක්ක එකට එකතු වුණාම. ඒකට ඔහු පාවිච්චි කරන වචනේ ප්‍රකරණය කියන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ පෙරදිගට තියෙනවා මේ භාෂාවන් පිළිබඳව හැදෑරීමේ ඉතිහාසයක් බටහිරට වැඩි මම විශ්වාස කරන විදිහට. එල්.එස්. රාමචන්ද්‍රන් කියන්නේ ද්‍රවිඩ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ කුරුළු වැද්ද 1961 සිනමාපටය ලංකා සිනමා ඉතිහාසයේ 73 වන සිංහල චිත්‍රපටය. ඒ සඳහා හරි අපූරු ගීතයක් ඇතුළත් වෙනවා. ඒක රචනා කරන්න කරුණාත්ම වේසේකරයන්. එදා ගායනා කරේ ධර්මදාස වල්පොල, ලතා වල්පොල යුවල. ඒ ගීතය අප අසමු අද මීමන්දාවෙහි අපි මචං හඬින්. ඔය බැල්ම ඔය කැල්ම නිලුකුල් නෙතේ, උඹදාවි මල්මාගේ නොයි මුල් හිතේ, සඳරැල්ල කිරිරැල්ල ඉතිරී ගියා, සැනසිල්ල අපි දෙන්නගෙන් වාතියා. නැල්ල මෙනියන්නේ සංසාරයේ, ඔබ මාගේ ආලෝකයේ අන්ධකාරයේ, සෙවනැල්ල මෙනියන්නේ සංසාරයේ, ඔබ මාගේ ආලෝකයේ අන්ධකාරයේ, ගඟුලැල්ල දියරැල් සෙබැඳෙනි ප්‍රී, ඔබ මාගේ උල්පත වේ ගේ කාන්තාරයේ. නුකැලල්ය නොයිඳුල්ය ප්‍රේමේ අපේ, පියඹන්න වනවිල් හිමානෙල් පිපෙයි. නුකැලල්ය නොයිඳුල්ය ප්‍රේමේ අපේ, පියඹන්න වනවිල් හිමානෙල් පිපෙයි. මහිතන් හරි අපූරු සංකලනයක්. මොකද එහි සප්තස්වරයුම් අර්මුත් සම්මාස්ටර්ගේ කැමති රත්න විජසිංහ ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. ඇත්තටම මහින්ද ඕක ඔය ගීතය ඇතුළත්ව තිබුණේ මුලින් ගුවන්විදුලි නාට්‍යයක්ව තිබුණු කුරුළු බැද්ද කියන ගුවන්විදුලි නාට්‍යයක් මාලා නාට්‍යයක් හැටියට. ඒක හග්ගල්ලි පීකේජී සෙනරත්න කවියා තමයි රචනා කරලා තියෙන්නේ. ගුවන්විදුලි ප්‍රචාර වෙන කාලේ අපි අහලා නැහැ. අපි උගම පුංචි
පසුව තමයි මේක චිත්‍රපටයක් බවට පත් වෙන්නේ. එහි මම විශ්වාස කරන විදිහට පුණ්‍යා හින්දිනී සහ දයානන්ද ගුණවර්ධන කියන කීර්තිමත් නාට්‍යයේ තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. මේ දෙන්නා අතරේ ගැයෙන යුග ගීතයක් විය යුතුයි මේ ගීතය. මට නිශ්චිතම කියන්න අමාරුයි ඒක මට මතක නැහැ ඇත්තටම. පස්සේ කාලේ මේක මේ රූපවාහිනී පෙන්නපු දර්ශන වලින් තමයි මට මතක තියෙන්නේ. අපි චිත්‍රපටයක් හැටි මම බලලා නැහැ මේක. කොහොම හරි මේ අපි අහලා තියෙන ප්‍රේම පසු කාලේගෙන ප්‍රේම ගීත වලට වඩා වෙනස් මේකේ. මේකේ තියෙන්නේ ප්‍රේමය ජයග්‍රහණය කරපු යුවලක්. ඔවුන්ගේ ප්‍රහර්ෂය ඔවුන්ගේ සතුට පළ එකිනෙකාට පළ කර ගැනීම තියෙනවා. ඒ සඳහා ඔවුන් පාවිච්චි කරන යම් යම් උපමා රූපක වගේක් තියෙනවා මේකේ. ඒක තියෙනවා මේ මේ ඇය ඔහු කියනවා අන්ධකාරයේ මේ පහනක් කියලා ඇය. ඇය කියනවා මේ කාන්තාරයේ ගඟක් උල්පතක් කියලා ඔබ. ඔන්න ඒ වගේව තියෙනවා. එකිනෙකා සමාන කරගන්නවා මේ උපමාවලට. මම හිතන්නේ මහාචාර්යතුමා ඒ ගීතයට ඇලුම් කරන්නේ වඩාත් මට වැඩි එතුමාට තමයි ඔය ගැන කියන්න දේවල් ඇත්තේ හුඟක්. මේක රචනක අපි එලි කරන්න එලි කරේ නෑ. මම හිතන්නේ මේ කොරල් කවිසේකර කවියා මේක රචනා කරලා තියෙනවා. අපි එතනින් පටන් ගත්තොත් දැන් කරුණාරත්න අබේසේකරයන් කියන්නේ අපිට හිට විශිෂ්ටම ගේය පද රචකයන්ගෙන් කෙනෙක්. එක යුගයක් මම දකිනවා. එක අවස්ථාවක දැන් එක පූර්ව යුගයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ඊළඟට විමලේන්ද්‍ර වතුරේගම, විමල් අබේසුන්දර සහ කරුණාරත්න අබේසේකර මේ හතර දෙනාම සංස්කෘත සාහිත්‍යයේ නොමද ආභාෂයේ ලැබෙනවා. වචන භාවිතයට එනවා. අපි කරුණාරත්න අබේසේකරයන් ගැන සංස්කෘතියත් එක්ක කතා කරලා සම්බන්ධ කරලා කතා කරන එක හරිම අඩුයි. නමුත් ඔහුගේ ගීත ගත්තොත් මහද විලතුල නිබඳ පිහිනු හංස ගාමිණියේ, මිල්ටන් පෙරේරා ගොඩාක් ගීත එතුමාගේ. ඉතින් මං හිතන්නේ ඒ වචනවල ඊළඟට මේකේ තියෙනවා ප්‍රේමේ සුන්දර පක්ෂය. ප්‍රේමේ ඒ සුන්දර පක්ෂය එන්න නම් ප්‍රේමේ එක්තරා විදිහක අහිංසකකමක් බොළඳකමක් තියෙන්න ඕන. දැන් ප්‍රේමේ පරපතල කරන්න ගියොත් දැන් ආර්යවංශ රණවීර කවිය මේක ලස්සනට පෙන්නනවා. දෙබසක් නිර්මාණය. ඒකේ තියෙන ඇය කොල්ලෙක් කෙල්ලෙක් ගැන කියනවා, තරුණ යුවලක්. ඇය කියනවා පෙම්වතා උගත්. ඇය කියනවා අර බලන්න අනේ හරි ලස්සන මලක්. එතකොට ඔහු උත්තර දෙනවා මල වනාහි ස්වභාව ධර්මයේ ඇතිතාක් සෞන්දර්යය හනා වනා නිර්මිත අතිශය අද්භූත රමණීය වස්තුවකේ සුන්දරිය. කෙල්ල මේක අහගෙන ඉඳලා කියනවා ඔයා ඔහොම කිව්වට මල හරි ලස්සනයි අනේ. කවුද මල විදලා තියෙන්නේ? මේ මල විදින්න අපි ඇත්තම ලොකු වරදක් කරනවා. ජීවිතේ ඊටාම දැනෙන සුන්දරම දේවල් කියපු ගායනා කරපු ලියපු අයට අපි එක යුගයකදී hina වුණා බොළඳයි අප්‍රබුද්ධයි කියලා. ඒක ඒ වරද කවියට කළා, ගීතේ සම්බන්ධයෙන් කරා, පස්සේ ටිකෙන් ටිකේ වැරද්ද හරියනවා, ඊට පස්සේ නවකතාවටත් කළා. දැන් අපි ගත්තොත් ඔබත් නවකතාකරුවෙක්, ඔබගේ නවකතාත් මම අගය කරනවා. ඔබගේ නවකතා වගේ මම අගය කරනවා සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතා. හැම එකක්ම නෙමෙයි. ඇයි එහෙම කරන්නේ? දැන් සමහර දෙනා මගෙන් අහනවා සමන් වගේ භාෂාව ඉගෙන ගත්ත කෙනෙක් ඇයි මේ, එතකොට මම අනිත් අයට ඕන විදිහට ආකෘතියක් ඉන්න ඕනේද? විචාරක් තත්ත්ව නිර්ණයක්. විචාරය කියන්නේ යමක අපි ඇතිසැටිය දකිනවා. එක යුගයක් තිබුණා අපේ රත්නශ්‍රී විජේසිංහ කවියට මතක ඇති කරුණාරත් කවුද කරුණාසේන ජයලත් කියන නවකතාකරුවගේ ප්‍රවේශ වීමත් එක්ක එක්තරා විදිහට ප්‍රේමයේ තියෙන අහිංසකකම සුන්දරකම තහවුරු වුණා. ඒක සමාජගත වුණා. ඊට පස්සේ එතුමත් එක්ක පරම්පරාවක් එනවා. ඊට පස්සේ යුගය කියනවා මිත්‍රසේන ජීරසිංහ කියන නවකතාකරුවා. ඒකත් එක්කත් පරම්පරාවක් එනවා. ඊට පස්සේ එනවා මේ සුජීව ප්‍රසන්න ආරච්චි ඇතුළු ඒ පරම්පරාවක්. ඒ අතර විවිධ පැතිකඩවල් තියෙනවා. ඔබ නවකතාවෙන් ගැඹුර කතා කරනවා වගේම තව පැත්තක් ජීවිතේ සුන්දර පැත්තකුත් අහිංසක පැත්තකුත් තියෙනවා. මම මේක ගත්තේ මේක කතා කරන්න ඕන නිසා මේ බොළඳයි කියන ලේබලය ගලවා දැමිය යුතුයි. එක තැනක තියෙනවා දැන් ඔබගේ සෙන්කොට්ටන් වගේ කෘතියක අපි දකින සාධනීය ලක්ෂණ. ඒක එක පැත්තක්. තව පැත්තකින් මේකේ තියෙනවා තාත්තා කෙනෙක් දුවෙක් ඉන්නවා. ඒක නවකතාවක. ඒ නවකතාවේදී ඒ තාත් ඒ දුව Tamanට නොගැලපෙන කෙනෙක් එක්ක විවාහ වෙනවා. විවාහ වෙන්න තීරණය කරනවා. තාත්තා තමා දකින්නේ මේ නොගැලපෙන ගතිය. මොකද ගෑනු ළමයා කැමති කෙසෙල් කොලේ උතාගත්ත බත් එක අරන් ගිහිල්ලා තිස්ස වැව ළඟ ඉඳගෙන තිස්ස වැවේ හුලං වැඩි වැඩි කන්න. යාළු වෙච්ච කොල්ල කැමති හෝටලයකට ගිහිල්ලා ඒසී කරපු කාමරයක වෙලා ඉඳගෙන ලන්ච් පැකට් එක ගන්න. මේ දෙන්නට දෙන්න ගැලපෙන්නේ නැහැ නේ. ඒ දෙන්නට දෙන්න ගැලපෙන දෙන්නෙක් වෙන වෙනම ඉන්න පුළුවන්. මේක දකින්නේ තාත්තා. ඒ වෙලාවේ තාත්තගේ
වචන ටික ඔහු නවකතාවට ගේනවා. දුවේ වැස්සට ගෙට ගොඩ වෙනවා වගේ සමහර මිනිස්සු අපේ හිතවලට ගොඩ වෙනවා. අපි කරන්නේ එහෙමයිට වැස්ස පායනකන් ඉඳලා යන්න දෙන එක එහෙමයි සදාකාලික කරගන්නේ. මං හිතන්නේ අපි මේ ලේබල් ගලවලා දෙයක් දිහැ. මට මතක් වෙනවා මගේ ආචාර්යවරු මහාචාර්ය මහින්ද පලියවඩන ඇදුරුතුමා කියනවා අපි නිතර කියන එකක් අපි භාෂාව ගැන ගැටලු කතා කරනකොට එතුමා කියනවා වැදගත් වෙන්නේ කවුද හරි කියන එක නෙමෙයි මොකක්ද හරි කියන එක. මං හිතන්නේ කලාවටත් මේක අදාළයි. ඔව් මහාචාර්යතුමා මේ ගීතය ගැන මොකද කිව්වේ නෑනේ? මේ ගීතේ ඔව් ඒකත් කියන්න බෑ මොනවා. මේ ගීතේ ඒ ගීතේට මාට ගන්න සිද්ධ වුණේ ඒ ඒ ගීතේ පසුම ඇත්තටම මේ අහිංසක ප්‍රේමයේ තියෙන දෙයක්. ස්වාමියෙක් බිරිඳක් පෙම්වතෙක් පෙම්වතියක් දකින හැටි. දැන් සංස්කෘත කේමනක් තියෙනවා ඉෂ්ඨා භාර්යා සුමිත්‍රම්ච අපූර්වාණි දිනේ දිනේ. හොඳ බිරිඳයි හොඳ යාළුවයි දවසක් දවසක් පාසා අලුත් වෙනවා. ප්‍රේමයේදී මේ අලුත් වීම සිද්ධ වෙනවා. රාවණ මන්දෝදරී ප්‍රේමය විස්තර කරන රාමායනයේදී අපි මේ ලස්සන දකිනවා. රාම සීතා ප්‍රේමයේ මේක දකිනවා. ලයිලා මජ්නූන්ගේ ප්‍රේමයේදී රොමියෝ ජුලියට් ලෝකේ කවර සාහිත්‍යයක් ගත්තත් ප්‍රේමයට සීමා බිම් කඩවල් නැහැ. මේකේ තියෙන වචන භාවිතය අපි නාද රිද්මය ඒ සංස්කෘත වචනවල සිංහල රූප පාවිච්චි කිරීම යුවලකගේ තියෙන අව්‍යාජ හැඟීම් ඒ සියල්ල ගලාගෙන යන ගතියක් මේ ගීතේ මම දකිනවා. ඊළඟට මේකෙන් අපිට මේ මට තේරෙනවා සමහර ගීත සමාජය පවිත්‍ර කරවන පවිත්‍රකාරක ගුණයක් තියෙනවද කියන එක. මං අගේ කරන්නේ මේ ගීතය අන්න ඒ ලක්ෂණත් එක්ක මට දැනෙන්නේ ලෝකේ සුන්දර කරන අර්ථවත් කරන තියෙනවාට වඩා අඟලක් හරි හොඳ කරවන ගීතයක ගීතයක් හැටියට. ඔව් මේ ගීතේ අන්තිමට කියනවා මෙහෙම මේ අඹරෝරේ මනහාර තරුමල් මවා සන්තෝෂේ පවසාරි දෙවියන් පවා. ඒ කියන්නේ මේ සැබෑ ප්‍රේමයක් සාර්ථක වුණාම දෙවියොත් සතුට වෙනවා. ඒ සතුට ප්‍රකාශ කරන තමයි අහසේ විවිධ තාරකා මණ්ඩල මල් මවන්නේ. රංගුන්ද පවසන්නේ තුති ගීතිකා අමරෝරේ මනහාරේ තරුමල් මවා සන්තෝෂේ පවසාවි දෙවියන් පවා අමරෝරේ මනහාරේ තරුමල් මවා සන්තෝෂේ පවසාවි දෙවියන් පවා ඔය බැල්ම ඔය කැල්ම නිලු කුල් නෙතේ දාවි මල් මාගේ නොයි දුල් හිතේ සඳරල් කිරිරල් ඉතිරි ගියා සනසිල් අපි දෙන්නගෙන් වාතියා චර්තමනේ අපි මූලික වශයෙන් වැඩි වශයෙන් කතා කර කවිය පිළිබඳ නමුත් අපි කැමති දැනගන්න අනිකුත් කලාංගයන් අනිකුත් සාහිත්‍ය කලාවන් ආදියට සංස්කෘත සාහිත්‍ය බලපෑම කොහොමද විශේෂ නාට්‍යකරණය සහ සෙසු කලාවන්ට කොහොමද මේ සංස්කෘත ආභාෂය ලැබුණේ කියන එක සැකවින්දන ගන්නට මේ ගැන ගොඩක් අධ්‍යයනත් කෙරලා තියෙනවා. ඇත්තටම සංස්කෘතයේ සිංහලයට බලපාපු හැටි ගැන 1919 වෙනකන් ලිව්වා දෙහිගස්පේ පඤ්ඤාසාරනායක හඳුරුව. ඊට පස්සේ 1919 ඉඳලා 2000 දක්වා මේ රත්නශ්‍රී මානවසිංහ සුනිල් ආරත්න ඇතුළු එතුමන්ලගේ නිර්මාණවල සංස්කෘත බලපෑමත් එක්ක කතා කරා මේ පිටියේ සීල් රතන හාමුදුරුව පශ්චාත් උපාධියකදී. ඇත්තටම මේකේ මම දකින දේ තමයි සංස්කෘත නාට්‍ය කියන එක ගොඩාක් එකක් බලපෑව සංස්කෘත භාෂා සාහිත්‍ය එකක් බලපෑවේ වස්තු විෂය අතින්. දැන් රාම සීතා ප්‍රේමය හරියට ආවා. පාලු වී සීතලේ මේ වාලුකා තලේ අපි හුන්නෙමු රාම සීතා ලෙසේ. එහෙම සීතාවෙනි ඈ රාධකෘෂ්ණත් එහෙමයි. රාධකෘෂ්ණත් එහෙමයි. ඒ ඒ සංකල්ප මං හිතන්නේ ඔබතුමාත් කීප සැරයක් ගත්තා. මේ මේ සංකල්ප එනවා එකක් සංකල්ප හැටියට වස්තු විෂය හැටියට. ඊළඟට එනවා ඒකේ තියෙන භාෂාව ගීත ගෝවින්දේ තියෙන නාද රිද්මේ තියෙන්නේ. දැන් සුන්දර නින්දති චන්දන මින්දු කිරණ මනු වින්දති කේද මදිහිරම් ව්‍යාල නිලය මිලනේන
ගල කරලමිව ගලය කලයති මලය සමීරම්. එතකොට මේ වගේ නාද රිද්මයත් අපේ කවියෝ ගන්නවා. එකක් භාෂාවෙන් රිද්මේ හැටියට ගන්නවා, සංකල්ප හැටියට ගන්නවා. ඊට පස්සේ ඒවැය ඡායාව අරගෙන ස්වීය නිර්මාණ කරනවා. මං හිතන්නේ ඒක තමයි අපි සිංහල සාහිත්‍යය පෝෂණය කරලා තියෙන ගීත කවි ඇතම් නාට්‍ය නවකතා මේ හුඟක් දේවල් වලට සංස්කෘත සාහිත්‍යයේ මේ කියන විවිධාකාරවලින් බලපාව බවක් අපිට තේරෙනවා. ඔබගෙනුත් අදහස දැනගන්න කැමතියි. ඔව් ඇත්තනම මේ සංස්කෘත සාහිත්‍යය මං හිතන්නේ මේ වර්ෂ විදියට ගත්තොත් අනුරාධ ප්‍රයෝගයේ අපේ සාහිත්‍ය තනිකරම පිරිසිදු සිංහලය තිබුණේ. දැන් පොළොන්නර යුගයට එනකොට තමයි මේ සංස්කෘත බලපෑම වඩාත්ම වැඩි වෙන්න පටන් ගන්නෙ. හැබැයි පොඩි පොඩි මේ මේ සාක්ෂි තියෙනවා. මොකද සීගිරි කවිවල තියෙන සමහර අලංකාර සංස්කෘත කවි සමයේ ඇසුරු නොකොට ලබා ගන්න බැහැ කියලා. සමහර දැන් උදාහරණ විදිහට බලන්න අර මේ වර්ෂා ඍතු වර්ණයක් තියෙනවානේ මේ සීගිරි කවි අතර තියෙන එකක් තියෙනවා. මේ හමල් මුරු ජහස්සු හස්සන් දල්ලා තුරු ගල් කුහල් හෝ මලගල් හි හැල්ලා ගණනින් මුත්කලප් කළ තඹ ලපල්ලා පැරේදිගෙස් සදුන් හසුන් කුම්වල්ලා. කියන්නේ හමල් මුරු සුළ ගැහැමීය ජහස්සු හස්සන් දල්ලා දහස් ගණන් තුරු ඉදිරි වැටින තුරු ගල් කොහල් හෝ ගසක් මලසිට කෝකිලයා හැඬීය මලගල් හි හැල්ලා මලය පර්වතයෙන් දිය ධාරා වැගෙන්නේ ගණනින් මුත් කලප් කළ ගණන් කරන්න බැරි තරම් ගණනින් මුත් කලප් කදෝ කදෝ කීමෙන් කණාමැදිරියන් කළ තඹ ලපල්ලා පත්‍ර තඹ පාට කළා ඉගිල්ලා ගිහිල්ලා පැරේදිගෙස් පැරදුණු මිදිගෙස තදුන් හසුන් කුම් වාල්ලා බුදුන් ලියුමෙන් කුමන පිටු වාලක්ද කියලා. ඇත්තටම මෙතන මේ මේ ඒ සියල්ල වර්ෂා ඍතු වර්ණනයක් තමයි තියෙන එක. සංස්කෘත සාහිත්‍යයේ එන වැනුම් මග තමයි මෙතන භාවිත කරන්නේ. ඉතින් සංස්කෘත සාහිත්‍යයේ සේවය නොකරපු කෙනෙකුට ඔයි 6 වෙනි සියවසේ ඉඳලා 11 වෙනි සියවස දක්වාලේ වෙච්ච මේ කවි ලියන්න බෑ කියලා මතයකුත් තියෙනවා. හැබැයි මේ දැන් නම්පියාටුවා ගැටපදය වගේ කෘති ගත්තම ඒවා තනිකර ශුද්ධ සිංහලෙන් හෙලෙන් ලිපිච්ච කෘති. නමුත් අනුරාධ පොළොන්නර යුගයට එනකොට තමයි බොහෝ විට රුළුගෝමීන්ුත් අමාවතුර හෙලෙන් ලියන්නේ. ධර්ම ප්‍රදීපිකා වගේ කෘති වලට එනකොට ඔහු සංස්කෘත භාෂා රීතිය යොදා ගන්නවා. විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත්සරණ එහෙම තනිකර සංස්කෘත ගද්‍යයට බරයි. ඒ වගේම සංස්කෘත සාහිත්‍යයේ තිබෙච්ච යම් යම් ගද්‍ය රීතීන් දැන් මුක්තක, චූර්ණක සහ උත්කලිකා ප්‍රාය කියලා වෘත්තගන්ධි රීතීන් තුනක් තියෙනවා සංස්කෘතේ. දැන් ඕවා තමයි භාවිත වෙන්නේ දමදෙනි අස්න, කුවේනි අස්න, සිහබා අස්න, ගණදිවි සැහැලි කාව්‍යවල, අස්න කාව්‍ය සහ සැහැලි කාව්‍යවල. ඒ නිසා අපට තේරුණා ඔය කාව්‍ය සාහිත්‍යයටත් මේ සංස්කෘතයේ බලපෑම අතිමහත් බලපෑම ලැබිලා තියෙනවා. දැන් ඒ ගද්‍ය රීතිය වුණාට අපි පාවිච්චි කරලා තියෙන පද්‍ය රීතියක් හැටියට. දැන් දලදාසිරිත එහෙම දලදාසිරිත කොටසක් තියෙනවා. දැන් බලන්න ධර්ම ප්‍රදීපිකා ගුරුගෝමින් මේක ධර්ම ප්‍රදීපිකාව කියන්නේ ඇත්තටම මේ නිර්මාණ කෘතියකට වැඩිය අර්ථ පැහැදිලි කරන කෘතියක් ඒක. දැන් ඒක තියෙනවා සිල් කියන එකට ගොරළුගොමින් ලියන්නේ සිල් නම් සසර බිය තරණ මහනැව රූතවරණ වන වැටිය සසර සඳදිනු කිරිම කුසල් සඳදිනු කිරිම උද කියලා ලියන කවියක් නේ ඒක. කවියක් හොඳයි. මම හිතන්නේ රත්නසිංහ විජේසිංහන් අපිට මතක් කරපු සීගිරි කවිය සුනිල් ශාන්තයන් විසින් ගීතයක් හැටියට ගායනා කරලා තිනු. අපි අසන්නේ ඒ ගීතේ නෙවෙයි. ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක් නැති යටට වෙලා දුක් විඳින තරම් ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා දුක් විඳින තරම් ඒ කඳුල වුණත් නෙතු වගට ඇවිත් යලි ඔබේ පයට පැගෙනවා නම් ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා
විඳින තරම් ඒ කඳුල උනත් මිතුවකට ඇවිත් යලි උපේ පයට පැගෙනවානම් එක මලක් තනන්නට රුවට රුවින් ගහවැල දුක් ගින්දර විඳින තරම් ඒ පිපෙන මලක් කළු දෙබරු ඇවිත් විස තුඩින් පෙලා රිදවනවා නම් ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා දුක් විඳින තරම් ඒ කඳුල උනත් නිතුවකට ඇවිත් යලි උපේ පයට පැගෙනවා නම් දස මසට වඩා පුරනා පෙරුමන් ලොව හදන වඩන මව්වරුනි උතුම් මට කියා දෙන්න ලොව ඇතිද ඉතින් වෙන අරුතක් මේ ජීවිතයේ තරම් ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා දුක් විඳින තරම් ඒ කඳුල උනත් නිතුවකට ඇවිත් යලි උපේ පයට පැගෙනවානම් ඒ ගීතය පිළිබඳව කතා කරනවා නම් මම හිතන්නේ රත්නශ්‍රී විජේසිංහයන්ට මුල්ලසුන් ලැබෙන එක කාටවත් වළක්වන්න බැහැ කියලා. මොකද ඒ අපුරු ගීතය රචනා කරන්නේ රත්නශ්‍රී විජේසිංහයන් විසින්. අපි කැමති මීමන්දාවේ දැනගන්න ඒ ගීතයට පාදකුණු අත්දැකීම සම්බන්ධයෙන් කතා කරනවා නම් ඔ මහින්ද මේ මතන ඔබත් කියවලා ඇති අපි සමනුත් කියවලා ඇති මේ කනිමහර සුමංගල හාමුදුරුවන්ගේ කෘතියක් පළ වෙනවා සංසාර මන්දිර නමින් එක පරිවර්තන කෘතියක් මේක මේ ඒකේ තියෙන කතන්දරයක් මේ ජපන් සෙන් කතාවක් මේක ඒකේ එක මේ මානසික රෝහලක මේ මානසික රෝහලක හරි වැදගත් මේ අවස්ථාව මානසික රෝහලක පඩිපෙළේ තැන් දෙකක කඳුළු බිඳු දෙකක් තියෙනවා ඒ දෙක එකිනෙකා කතා කරනවා එක කඳුළු බිඳුවක් අහනවා අනිත් එක්කෙනාගෙන් ඔයා කාගෙන්ද මෙතන වැටුනේ කියනවා අර උඩ ඉන්න කාන්තාව දැක්කනේ එයාගෙන් කියලා ඉතින් අනිත් කාන්තාව අහනවා ඔබ කාගෙන්ද වැටුනේ එයා කියනවා ඒ මුල් කාන්තාවට දෙවෙනි වරට මේ මුල් කාන්තාවගේ සැමියාට දෙවෙනි වරට බිරිඳ වෙච්ච බිරිඳගෙන් තමයි මේ කඳුළු බිඳු වැටෙන්නේ. කියන්නේ එක කාන්තාවක් අතහරින පුරුෂයා දෙවෙනි කාන්තාවත් අතහරිනවා කියන එක තමයි කියවෙන්නේ. අනිත් මේ දෙකම තියෙන්නේ මානසික රෝහලක පඩිපෙළක. ඒ හරි වැදගත් මේක. ඊට පස්සේ කඳුළු බිඳු දෙක කවුරු හරි රෝහල සේවකයෙක් ඇවිල්ලා මේ කඳුළු බිඳු දෙකම පාගගෙන යනවා. ඔය කතාව පොංචි කතාව ඉතින් ඒක හරියට මා පොඩි කතාවක් වුණාට මාව හරි කම්පවරපත් කළා සිද්ධිය ඒක තමයි ඇත්තටම මම ලියන්න මුළුනේ ඇත්තටම මගේ මුල්ම පොතේ බියනෝන් අයියාගේ පොතේ තියෙන කඳුළු බිඳු දෙකේ කතාන්තරය කියලා කවි පෙළක් ඕගෙන ඉතින් ඒක ලිව්වට මට හිතෙනවා මේක තවත් කියාගන්න බැරි දේවල් මට තිබුණා ඉතුරු වෙලා තිබුණා කියලා ඊට වෙනුවෙන් තමයි මේ ගීතය ලියන්නේ දැන් ඔබ දන්නවනම් මේක කඳුළු බිඳක් හිතේ අඩට වෙලා දුක් විඳින තරම් ඒ කඳුළු වුණත් නිතු අගට ඇවිත් යලි ඔබේ පායට පෑගෙනවා ඊට පස්සේ අනිත් විස්තර නම් ඉතින් මම පරිකල්පනය කරපු දේවල් මේක තව කාරණයක් කියන්න තියෙනවා මහින්ද මේකේ මේ සංගීතය නිර්මාණය කළේ තිස්සසිරි පෙරේරා අනුබෝධා අපි අතරින් වෙන් වෙච්ච වියෝ වෙච්ච ඉතා මధుර සංගීත සංයෝජකයෙක් ඔහු
එවැගේම ඉඳහිට තනුත් නිර්මාණය කරලා තියෙනවා මේ මේ ඔහු නිර්මාණය කරපු එක තනුවක් ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා දුක් විඳින තරම් ඒ කඳුල උනත් නිතු වගට ඇවිත් යලි උපේ පයට පැගෙනවා නම් ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා දුක් විඳින තරම් ඒ කඳුල උනත් නිතු වගට ඇවිත් යලි උපේ පයට පැගෙනවා නම් කඳුළු කොහොමද ඔබට හමු වෙලා තිබෙන්නේ ජීවිතේ රත්නශ්‍රී සහෘදයා ඒක විස්තර කරාම මම ඒ මූලා ඒ නිමිත්ත මම දැනගෙන හිටියේ නෑ මම හිතන්නේ එතුමාගේ සහ කම්පණයේ තියෙන කිසියම් කෙනෙක්ගේ ඒ කලාකරුවෙක්ගේ ලක්ෂණයක් ඒක තව තැනක තියෙන වේදනාව දැකලා ඒක සමාජයට ප්‍රතිනිර්මාණය කිරීමේදී ඇයි අපි වේදනාව නිර්මාණය කරන්නේ කඳුල කියන්නේ බොහෝ දුරට අපි සතුටටත් ගත්තට දුකේ වගේම වැඩිපුරම දුකේ සංකේතයක් ඒ කඳුල අපේ වචනයක් සංස්කෘතෙන් කියන්නේ අශ්‍රු නයන සලිල වාරි නයන වාරි ඒ වගේ වචන සංස්කෘතේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මට මෙතන මම දැනෙන දේ තමයි මේ සිද්ධිය අරගෙන කලාකරුවෙක් ඒ කොතෙන්ට ගේනවද? පටන් ගන්න තැනට වඩා ඔහු මාතෘත්වය ජීවිතයේ අර්ථයට ගේනවා. මං හිතන්නේ ඛේදවාචකයේ අපේ සාජියෙන් කරුන් කියන පිරිවි නිෂ්පාදනයේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරපු මලයාලම් චිත්‍රපට කරුවා අවුරුදු ලංකාවට අවුරුදු 32යි එතුමාට. එතුමාට උපනිෂද් ආභාෂය ලැබිච්ච කෙනෙක්. එතුමාගෙන් ඇහුවාම ධර්මසිරි ගමගේ කියන අපේ ප්‍රවීණ සංනිවේදකයා කලාකරුවා ඔබේ සිනමා රීතිය කුමක්ද? දෙන උත්තරය තමයි ඛේදවාචකය දකිමි එහි සන්ත්‍රාසයෙන් කලබල නොවෙමි. මේ රත්නශ්‍රීගේ නිර්මාණයේ තියෙන්නේත් ඒකයි. ඛේදවාචකය දකිනවා මේක නොවිය යුතු දෙයක්. මේ කඳුළු බිඳු දෙකේ සිදුවීම කතාව එතනින් අරගෙන ඒක ඊට එහාට අරගෙන ගේනවා දන්න අර වෙනස් පරිකල්පණයට පරිකල්පණය ඊට පස්සේ ගිහිලා අවසානයේදී මාතෘත්වයට ජීවිතයේ අර්ථයට ගේනවා ඊට පස්සේ ඔහු ඒ ලැබපු සුළු අත්දැකීම අවසාන කරන්නේ ජීවිතයේ අර්ථය අර කියනවනේ ලොව හදන වඩන මව් වරුනි උතුම් මට කියා දෙන්න වෙන අරුතක් ලොව ඇතිද ඉතින් මේ ජීවිතය තරම් එතකොට මේ ජීවිතයේ අර්ථය ජීවිතයේ ලෝකයට ගේන්නේ අම්මලා විශේෂයෙන් තාත්තත් ඉන්නවා තමයි හැබැයි ඒ ගෙනාපු ජීවිතේ ලැබුණේ නැත්නම් මේ ලෝකයේ සුන්දරත්වය අපිට දකින්නේ ඇහැකෝ මං හිතන්නේ පුංචි කාලෙදිම අම්මා තාත්තා අහිමි වෙච්ච මේ මහා කලාකරුවා එතනදී ඒ අහිමි වෙච්ච අම්මව ලෝකයකට හිමි කරනවා මෙන්න මේක තමයි අපි පෞද්ගලික අනුභූතිය පොදු අනුභූතියක් කරනවා කිය. තමන් ලැබපු අනුව විඳපු විදගත් අත්දැකීම කලාව ඔස්සේ ගෙනල්ලා වෙන විශේෂ තැනකට ගේනවා. ඉතින් එතනදී අර ඛේදවාචකය කලබල නොවිච්ච කලාකරුවා ලෝකය තියෙන තැනට වඩා අඟලක් හරි උසස් කරන්න වැඩ කරනවා. මට මේ මොහොතෙත් මතක් වෙන්නේ ආචාර්ය අධිකාරන්තුමා මම ආචාර්ය ප්‍රනීත් අබේසුන්දරලා පළවෙනි අවුරුද්දේ අපි ඉගෙන ගන්න ශිෂ්‍යයන් කාලේ හම්බ වෙන්න ගියාම අපිට සංනිවේදන කියන වචන නිරුක්තිය කියලා දුන්නා. සම් කියන උපසර්ගය හැම පැත්තෙන්ම යහපත්ව එකට නී විශේෂයෙන් විද්ධාතුවේ තේරුම දැනගන්නවා දැකගන්නවා. එතකොට සංනිවේදකයා කියන්නේ සැමතින්ම යහපත්ව එකට විශේෂයෙන් දැනගෙන දැකලා ලෝකයේ තියෙනවාට වඩා අඟලක් හරි උසස් කරන්න නිර්මාණ ඉදිරිපත් කරන කෙනාට. මං විශ්වාස කරන්නේ මේ ගීතය එහෙම නිර්මාණයක්. ඔව් අපි බොහෝ කරුණු කාරණා කතා කරා. ඇත්තෙන්ම මං හිතන්නේ අපි මෙතෙන්ට එනවට වඩා වෙනස් විදිහටයි අපි මෙතනින් නැගිටලා යන්නේ. අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවත් එසේයි අප විශ්වාස කරනවා. නිර්මාණ සම්බන්ධයෙන් ගීත කවි සම්බන්ධයෙන් අපි බොහෝ දේවල් කතා කරපු නිසා අපි මේ සාකච්ඡා කරන සාකච්ඡාව මහාචාර්යතුමනි මෙතනින් එහාට කොහොමද සමාජයේ ගමන් කරන්නේ අධ්‍යාපන සම්ප්‍රදාය ඇතුළේ කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක වර්තමානයේ විශේෂයෙන්ම ඒක යම් අභියෝගයක් අපට තිබෙනවාද නැත්නම් අපිට සතුටු වෙන්න පුළුවන් කාරණා තිබෙන්නේ කියන එක විශේෂයෙන්ම විශාලය සම්බන්ධ අධ්‍යනයකේදීලා ඉන්න මහාචාර්යවරයෙක් හැටියටත් සිසු පරම්පරාවක් එක්ක ගනුදෙනු කරන පුද්ගලයෙක් හැටියටත් ඔබගෙන් දැනගන්න කැමති මේ මොහොතේ කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය. අර ඔබ කියපු ඒ මෙහෙවරදී වැඩ වගකීමක් අපිට හිමි වෙන්නේ. දැන් ඔබේ භූමිකාව තමයි
නිර්මාණ ඉදිරිපත් කිරීම. ඔබ කවියෙක් විදිහට නවකතාකරුවෙක් විදිහට මෙතුමා ගීත රචකයෙක් කවියෙක් විදිහට නිර්මාණ ඉදිරිපත් කරනවා. ඒක ඔබේ භූමිකාව. මම ගුරුවරයෙක්. එතකොට මගේ භූමිකාව තියෙනවා. මේ භූමිකා කියන වචනේත් ලස්සන අර්ථයක් තියෙනවා. භූමි කියන්නේ මහ පොළොව. එතකොට ක ප්‍රත්‍ය එකතු කරනවා. එකතු කරලා අපි හදා ගන්නවා භූමිකා. එතකොට චිත්‍රපටියක නාට්‍යයක චරිතයක් විතරක් නෙමෙයි. මේ මහ පොළොවේ මේ භූමියේ අපිට අයත් කාර්යය. දැන් මම කවි ලියන්න මම ගීත ලියන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. මම දැනගන්න ඕනේ මට කළ හැකි දේවල්. එතකොට අදටත් මම වෑයම් කරන දෙයක් තමයි දැන් මම විචාර සිද්ධාන්ත විශ්වවිද්‍යාලේ උගන්වනවා. සංස්කෘත විචාර සිද්ධාන්ත. උගන්වනකොට අලංකාරවාදී, රීතිවාද, වක්‍රෝක්ති, ඖචිත්‍ය, රසධ්වනි උගන්වනවා. එතකොට මම මේ විෂය ඉගෙන ගත්ත ගුරුවරයෙක් හැටියට මේකට සංස්කෘතම උදාහරණ දෙන්න කියලා නියමයක් නැහැ. සංස්කෘත උදාහරණ දෙනවා. ඊට අමතරව අපේ මේ නිර්මාණ ලෝකයේ අපේ නිර්මාණකරුවන්ගේ දැන් මෙතුමා ඇතුළුව මම බොහෝ දෙනාගේ නිර්මාණ පාවිච්චි කරනවා මේ සිද්ධාන්ත පැහැදිලි කරන්න. එතනදී අපි කරන්නේ ඒ පැහැදිලි කරන්නේ සිද්ධාන්ත විතරක් නෙමෙයි. අපි සුදු නෙළුම ගීතේ ගන්නවා නම් ඒක කතා කරද්දි මේකේ තියෙන ධ්වනිය කතා කරනවා නම් මේකේ තියෙන ශෝකේ නිසා ඇතිවෙන කරුණ රසය කතා කරනවා නම් එතනින් අතර වෙන්නේ ඒක නිසා ඒ ගීතේ සමාජගත වෙනවා. ඒ අර්ථයේ සමාජගත වෙනවා. මිනිස්සුන්ගේ අපිට අවශ්‍ය කරන්නේ ඇහි විතරක් නෙමෙයි. පපුවේ තෙත තියෙන ගැහණු මිනිස්සු නිර්මාණය කිරීම. එහෙම මිනිස්සු නිර්මාණය කළොත් කවදාකවත් මේ සමාජයේ අකාරුණික විදිහට ගැහණු මිනිස්සුන්ට මැරෙන්න සිද්ධ වෙන්නේ නැහැ. අපරාධ සිද්ධ වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කරන්නේ ආදරණීය සමාජයක්. මේ ආදරණීය සමාජය නිර්මාණය කිරීම සඳහා භාෂාව කරන ගුරුවරයෙක් හැටියට මට යුතුකමක් තියෙනවා මේ භාෂාවට අයිති නිවැරදි අර්ථ විග්‍රහ කිරීම. මේක මම විශ්වවිද්‍යාලෙදි කරනවා. මට ලැබෙන අවස්ථාවලදී මම ඒක කරනවා. එතකොට ඒ කාරණා පැහැදිලි කිරීමේදී මට අවශ්‍ය කරන දත්ත දෙන්නේ මේ නිර්මාණ ලෝකයේ ඉන්නේ. නැත්තම් මගේ දේ සුන්දර වෙන්නෙත් නැහැ, අර්ථවත් වෙන්නෙත් නැහැ. සමාජගත වීමේදී මම දැන් සමහර වෙලාවට මම ගුරුවරයෙක් හැටියට පැය දෙකක් කරන දේශනය ඔබ දෙපළ එක කවියකින් කරනවා. අපේ කවි පරම්පර, අපේ ගීත රචකයෝ දැන් මම පැය දෙකක් ආදරය ගැන කතා කරන එක කවියෙක් පේලි හතරෙන් කියනවා. ගීත රචකයෙක් තමන්ගේ ගීතයෙන් කියනවා. එතකොට මං හිතන්නේ ඒක තමයි නිර්මාණවල ආශ්චර්යය. ඒක හඳුනාගෙන අපට කළ හැකි කාර්යය තමයි අපේ භූමිකාව තමයි හඳුනාගත්ත සුන්දර දේවල් හඳුනාගෙන. අපි කියවන හැම පොතක්ම පොතක් වගේ දැනෙන්නේ නැහෙනේ. ඇහෙන හැම ගීතයක්ම ගීතයක් වගේ දැනෙන්නේ නැහෙනේ. හම්බ වෙන හැම මිනිස්සෙක්ම මිනිස්සෙක් වගේ දැනෙන්නේ නැහෙනේ. ඒකනම් අපිට යුතුයකමක් තියෙනවා හමු වෙන සුන්දර දේවල් අර හංසයාගේ කාර්යය කිරීම. හංස දූත ක්‍රියාවලිය නලදමයන්ති කතාවේ තියෙන හේම එකක් නේ. ගැළපෙන දේවල් එකතු කිරීම. ගැළපෙන තියෙන සුන්දරම දේ තෝරාගෙන ලෝකයට දීම. හොඳම කෘති සමාජගත කිරීම. මං හිතන්නේ මේ කාර්යයේදී ගුරුවරයාට හැටි ගුරුවරුන් හැටි අපිට ලොකු වගකීමක් පැවරෙනවා. ඒ කාර්යය පෝෂණය කරන අය තමයි නිර්මාණකරු. රත්නසි විජේසිංහේනී ප්‍රමුඛ වශයෙන් ලංකාවේ අධ්‍යාපනය තුළ ඔය කියන කාරණේ සිද්ධ වෙනවාද ඔබට සිතන පරිදි මේ විශේෂයෙන්ම රසවින්දනය සහ මේ සාහිත්‍ය ඇසුර කියන කාරණය? ඔව්, දැන් ඒකට මට කියන්න තියෙන්නේ අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ගත්තම මහින්ද ලංකාවේ තිබුණා අෂ්ට මූලායතන කියලා මූලායතන අටක්. උත්තර මූලයේ, දක්ෂිණ මූලයේ, කප්පර මූලයේ, සෙල්ලන්තර මූලයේ. ඒ විදිහට දැන් උත්තර මූලය කියන්නේ උතුරු මූල, උත්තර මූලයේ මූලස්ථානයේ තිබුණේ තොටගමුවේ ශ්‍රී රාහුල හැමතුරු තමයි. එහි උතුරු මූල මහා තිරඳු මුණුබුරු කියලා උන්වහන්සේ තමන් හඳුන්වා දෙනවා. ඉතින් ඒ මූලායතන අටෙන් තමයි අපේ රටේ මහා වාරි තාක්ෂණය, ඉදිකිරීම් තාක්ෂණය, අභේගිරිය වගේ මහා දැවැන්ත ඉදිකිරීම් නිර්මාණය කළේ, මහා වැව් නිර්මාණය කළේ. ඒ නිසා තාක්ෂණය පවරදුනෙත් ඒගොල්ලෝ. හුදෙක් සාහිත්‍ය භාෂාව විතරක් කියන්නේ නෙමෙයි ඒ ආයතන. පසුකාලීනව මේක දැන් ඉංග්‍රීසි ඉස්කෝලාකල් කොමිසම ඇවිල්ලා ඊට පස්සේ බටහිර සහ මිෂනාරි අධ්‍යාපන ක්‍රමුණ ඇවිල්ලා දැන් අපට අපේ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවානේ. කියන්නේ නූතන ඥානයට අපි විවෘත වෙන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. ඒ එකම ඥානයෙන්, දැනුමෙන්, තාක්ෂණයෙන් විතරක් මිනිස්සෙක් පිරිපුන් වුණාට ඔහුගේ අධ්‍යාත්මය උට අහිමි වෙනවා. ඉතින් ඒක නූතනයත් එක්ක ගලප ගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ සාහිත්‍යයට. දැන් අර ආර්යශරණ නගර කවියගේ කවියක් තියෙන පුංචි කවියක් ඒක.
මේ අනාගතයේදී පහළ වෙන මේ තාක්ෂණයේ රොබෝරු විසින් හදතර උගුල්ලා දාවි. පුංචි තනක් කොළ ගහක් කියනවා බයයි මට කියලා. බයයි මට කියලා. ඒ නිසා මේ මේ පැරණි සාම්ප්‍රදායික ඥානය හදාරන අතරෙම වර්තමානය අවබෝධ කරගන්නත් ඒ ආධ්‍යාත්මික සම්පත් රැකගන්නත් අපිට අවශ්‍ය කරනවා. දැන් බලන්න අර මේ මේ මහාචාර්යතුමා මතක් කළා මේ සාජීන් කරුණ කියන ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයා. දැන් මට මතක් වෙනවා පුරුෂෝත්තම් ශිවරාම් රෙගේ කියලා හිටියා මරාඨි කවියෙක්. ඔහු සංස්කෘත සාහිත්‍ය මෙනුවෙන් හදාරපු කෙනෙක්. නමුත් ඔහුගේ කවියක් මේ පෙර මට කියවන්න ලැබෙනවා. ඒක සිංහලට මෙහෙම ඒක තියෙන්නේ. ඒක තියෙනවා මේ නියුරෝෂියා රෝගීහු සිහින මන්දිර තනති. මේ මේ හොඳ පරිවර්තනයක් නෙමෙයි, දල පරිවර්තනය මම මේ කියන්නේ. නියුරෝෂියා රෝගීහු සිහින මන්දිර තනති. සයිකෝෂියා රෝගීහු ඒවා ගෙවදීති. මනෝවෛද්‍යවරු ගෙවල් කුළුය අය කරගනිති කියලා. ඉතින් ඔක මේ ඒක තමයි යාර ඔහු පැරණි සම්ප්‍රදාය සහ නූතනත්වයකට එකතු කරන්න දරන උත්සාහය. ඒ අතරේ මේක කවියකුත් තියෙනවානේ. කවියකුත් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ නූතන තාක්ෂණය සහ විද්‍යාව අත්පත් කරගන්න අතරේ තමන්ගේ හෘද සාක්ෂිය රකගන්න නම් මේ සාහිත්‍ය කලා සම්පත් පරිහරණය කළ යුතුයි කියන එකයි මම කියන්නේ. දැන් විශේෂයෙන්ම දැන් මහාචාර්යතුමා ඉන්න විශ්වවිද්‍යාලයේ ඒ පැරණි අධ්‍යාපන ක්‍රමයේ යම් යම් දේවල් නියෝජනය කරලා නූතන සංස්කෘතිය හා ගලපලා එතුමලා අලුත් පරම්පරාවට දෙන්නේ. දැන් අධ්‍යාපනය කියන්නේම සංස්කෘතිය පවරා දීමයි කියන එකනේ. ඒක තමයි කරන්නේ. ඒක තමයි වෙන්න ඕනේ කාරණේ. ඉතින් ඒ සඳහා පාසල් ගුරුවරු ඇත්තටම සූදානම් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට උවමනාවක් තියෙන්න ඕනේ. නමුත් ඒක මේ අපට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි පාසල් අධ්‍යාපනයේ මේ රස විඳින කියන එක තියෙන්නේ. නමුත් මම දැක්ක මේ මේ ඒ පෙරදා මේ සමාජ ජාල වල වෙනක ගුරුවරියක් සැලලිහිණි උගන්වන හැටි දරුවන්ට. මම දන්නේ ඔබ දකින්න නැති එක. ඔව්. හරි නිර්මාණාත්මකයිනේ. ඒ කියන්නේ ඒ ලියුමක් අරගන්නවා. ලියුම මේ ලියුම යවන්නේ කාටද? විදේශන දෙයියන්ට. යවන්නේ කවුද? සන්දේශ යවන් ගෙනියන්නේ කවුද? ලියුම තැපල්කරුව කවුද? සන්දේශ හාරකයා, සැලලිහිණියා, ග්‍රාහකයා. ඒ විදිහට මේක නම් කරනවා. එක එක්කෙනා නම් කරලා. මුද්‍රේ ඉන්නේ කවුද? පෙරකුඹ රජුරු. හයවෙනි පෙරකුඹ. ඉතින් ඔන්න ඒ වගේ හර නිර්මාණාත්මකයි මේක. මෙන්න මෙහෙම ගොරෝරු ටිකක් තමයි අපිට ඕන කරන්නේ මං හිතන්නේ මේ සාහිත්‍ය දරුවන්ට ගෙනියන්න. ඔව්. අවසාන වශයෙන් මහාචාර්යතුමා ඔබට තියෙන දේ පිළිබඳ අදහස විශේෂයෙන් මේ පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ සාහිත්‍ය කියන එක හරියටම ළමයාට ගෝචර වන පරිදි දරුවාට ලැබෙනවද කියන කාරණය. මම හිතන්නේ ඒ සඳහා ගුරුවරයා බින්දකෙක් වෙන්න ඕනේ. අපි ජීවිතේ විඳින්නේ නැතුව ලෝකයට විඳින හැටි කියලා දෙන්න අමාරුයි. අපිට කවර කවර දුර්වලතා යටතේ වුණත් අපිට එහෙම විශ්වාසය තබන්න පුළුවන්, බලාපොරොත්තු තියන්න පුළුවන් ගුරු පරපුරක් තියෙනවා. මේක අධ්‍යාපනයට සම්බන්ධ කාරණයක් නිසා මම කැමතියි මේ මොහොතේ අධ්‍යාපනය කියන වචනේත් ලස්සන නිරුක්තියක් තියෙනවා. දැන් අපි සංස්කෘත වචන ගත්තොත් අධ්‍යයන කියන වචන දෙක අධ්‍යයන ගත්තොත් අධි අයන. අයන කියන්නේ ගමන. ජීවිතය යන අධි කියන්නේ උසස් ඉහළින්. ජීවිතය යන උසස් ගමන. ඒක එක තේරුමක්. තව තේරුමක් තියෙනවා අපිට මගහැරිච්ච අර්ථයක්. මේක ඇත්තටම මේක අපිට හම්බෙනවා පාලි සම්ප්‍රදායේ. එක්තරා සූත්‍රයක මේක විස්තර කරනවා. ඉස්සර හිටියලු අපේ ජීවිතය ගැන ගැඹුරින් හිතපු අයට මේගොල්ලන්ට කියපු වචනේ තමයි ජහයකයෝ මහ ප්‍රාණ ජහයන්න. එතකොට ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරලා ඒගොල්ලෝ මේ තියෙන ඇලීම් ගැටීම් සහිත සමාජයෙන් පොඩ්ඩක් දුරස් වෙලා ජීවිතය ගැන හිතුවා. කල්පනා කරාම ලස්සන ලස්සන දේවල් දැනෙන්න ගත්තා. ඒ ටික අරගෙන නැවත ලෝකයට ආවා. ඇවිල්ලා මේ මහ සමාජයට ඇවිල්ලා මේවා කියන්න ගත්තා. ලෝකේ තියෙනවට වඩා සුන්දර වුණා. මට හිතෙනවා මේ රහතන් වහන්සේලාගේ අවස්ථාවත් මේකට අදාළද කියලා. ඉතින් අපි මේක පාලියක සංස්කෘත කළොත් ජහයක කියන එක ඒකේ සංස්කෘත රූපේ ධ්‍යායක. ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරන්න. තමාගේ හද උසස් කරගෙන ලෝකයේ හදවත් උසස් කිරීම සඳහා කටයුතු කරන්න. හොඳ නිර්මාණකරුවෙක් වගේ. ඉස්සෙල්ලා තමන් එතන පිරිසිදු කරගෙන ලස්සන කරගෙන ලෝකේ ලස්සන කරන්න නිර්මාණ ඉදිරිපත් කරනවා වගේ. හැබැයි කාලයක් ගියාට පස්සේ මේ ආපු අය මේකේ රටාවට අනුගත වෙනවා. අන්තිමට අලුත් දේවල් නැහැ,
තීන තීනේවම එකතු කර කර ඉන්නවා. ඊට පස්සේ මේගොල්ලන්ට මේගොල්ලෝ ග්‍රන්ථකාරකයෝ බවට පත් වෙනවා. අර තීනේවෙන් අර පොත්වලින් උපුටා දක්වමින් ලියන අය බවට පත් වෙනවා. ඒක නිසා මේ ග්‍රන්ථකාරකයන්ට කියන්න ගත්තා එතෙන් සිට අධ්‍යායකයෝ ජීවිතය ගැන ගැඹුරින් කල්පනා නොකරන්න. එතකොට මේ අධ්‍යාපනයේ එතනින් ආවද කියලත් කතාවක් තියෙනවා. මම විශ්වාස කරන්නේ අපිට වැරිද මේවැය තියෙන අර අධ්‍යයනයේ තියෙන උසස් අර්ථයයි. අධ්‍යායක කියන එකේ තියෙන අයන්නහක් කරලා අධ්‍යායකයන්ගේ අවස්ථාවයි අරගෙන ඒ පිළිබඳ සතිමත් වෙන පිරිසක් හැටියට ගුරුවරුන් සමාජගත වුණොත් නිර්මාණකරුවෝ සතිමත්ව තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කළොත් ආකෘතිගත වෙන එක නෙමෙයි. ඊටාම නිදහස්. මේ නිදහස් මනසින් තමන්ට දැනෙන අව්‍යාජ පරිසර තුළ නිර්මාණ ඉදිරිපත් කළොත් තමන්ගේ පරිසරයේ මහ පොළොවෙන් වියුක්ත නොවි මේ අවට දකින දේවල් එක්ක ගත්තොත් මං හිතන්නේ මේක මීට අවුරුදු 120 ගානකට ඉස්සෙල්ලා හික්කඩුවේ සුමංගල නායක හඳුරුව කියනවා. සම්ප්‍රදායෙන් ප්‍රයෝජන ගන්න. සම්ප්‍රදාය කියන්නේ ලස්සන දෙයක්. සම්ප්‍රදා සැමතින්ම යහපත්ව එකට ලෝකයට ප්‍රදානය කිරීමක් දායාද කිරීමක්. එතකොට මේ සම්ප්‍රදාය රකින්න. හැබැයි අලුත් දේ ආවහම අලුත් දොරට විවෘත කරන්න. මේ සම්ප්‍රදාය සමාජගත කිරීම සඳහා නව දේ ගන්න. දැන් අපි වෙලා තින්නේ වහල්ලු. දැන් ක්‍රිෂ්ණමූර්ති කියන චින්තකය එකතැනකදී කියනවා පරිගණකයට ඈත ආකාශයේ දිදුලන තාරකාවක චමත්කාරය දැකිය නොහි. පරිගණකයට බෑ. හැබැයි පරිගණකේ පාවිච්චි කරන අද්දක තියෙන කෙනා ඒ තාරකාවේ සුන්දරත්වයක් දකින මේ නව දැනුමක් තියෙන කෙනෙක් වුණොත් එයා මහා ප්‍රබල චරිතයක්. ලෝකෙට ගොඩාක් වැඩ කරන්න පුළුවන්. මං හිතන්නේ අලුත් දෙයයි පැරණි දෙයයි එකතු කරලා ලෝකයේ තියෙනවාට වඩා සුන්දර සහ අර්ථවත් කිරීම සඳහා අධ්‍යාපනයේ භාවිත විය යුතුයි කළ යුතුයි. ඒ සඳහා මේ ඉතාම අප්‍රමාණ ලෙස ලෝකයේ පවත්නා නිර්මාණ භාවිතයට ගත යුතුයි. තමන් කවර විෂයක් ඉගැන්නුවත් ඒක මගේ අදහසක්. එහෙම ස්තුති. මීමන්දාව අපගේ වෑයමත් ඔබ සිටින තැනින් තවත් පියවරක් ඉදිරියට යන්නට ශක්තියක් වීම. භාෂාව හරියට නිදන් වදුලක් වගේ කවි නිදන් නැති තැන් රහසේම සටහන් කරගෙන සිටිනා. ස්තුතිවන්ත වෙනවා අදත් මීමන්දාවට සම්බන්ධ වීම. ඔබගේ ඥානය දැනුම රටේ පෝෂණය උදෙසා වැය කිරීම වෙනුවෙන් පැමිණි ප්‍රවීණ කිවියර රත්නශ්‍රී විජේසිංහන්ට මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ විද්වතාණනි බෙහෙවින් ස්තුති. අපි හදවතින් ස්තුතිවන්ත වෙනවා අප සමග එකතු වී මේ විදිහට භාෂාව පිළිබඳ ජීවිතය පිළිබඳව කතා කරන්නට එකතු වීම පිළිබඳව. අද සුපුරුදු පරිදි සත්සරදායකත්වය අපි මචං සහෘද පිරිස නිර්මාණ අධ්‍යක්ෂණය අතුල පිරිස් ජාතික රූපවාහිනිය ඔබට තිළින කරන මීමන්දාව සමග රැඳී සිටින්න නිබඳවම